සුජීව රාජපක්ෂ තමයි මේ ඇඩ්‍රස් එකට ලියන්න කියලා පෑනෙන් ලියලා දෙන්නේ. සුජීව රාජපක්ෂ හම්බ වෙච්ච ළම ඇඩ්‍රස් එකක් ගත්තද? හොරකම් කරපු මිනිස්සේ කවද චමුද? හොරකම් කරාගල පිළිගන්නවා. මේ හෝල්ඩ් එක ගැන මොකක් හරි කියලා නැද්ද? ටෙලිෆෝන් කෝල් වලින් අපි කිසිම දෙයක් කරා කිව්වට බැංකු සේවකයෙක් කරා. අපි මම කෝල් එකක් කරා පීපල්ස් බැංක් එකට කිව්වත්. ගිනුමක තියෙන නම්බර් එකක් වෙනස් කරන්න පුළුවන් කියන එක මම ඉගෙන ගත්තා මෙතන. LTT එකට සම්බන්ධ ඉන්වෙස්ට්මන්ට් එක සෙන්ටර් බැංක් ටයි එක දාගත්ත ඩෙන්ටි කාඩ් එකක් දාගත්තු. පුද්ගලයෙක් කෙනා වැලියුේෂන් එක. අර සිස්ටම් එකේ 1 බිලියන් තියෙනවා. මංගෙන් ඇහුවා මට වාහනයක් පොඩක් දෙන්න පුළුවන්ද? රේන්ජ් රෝවර් වෙලා එකක් සුදු පාට. අර සංජීවට දුන්නේ ඒකද? ඒක මේ පුද්ගලයාට මේ වෙනකොට නඩු 17ක් තියෙනවා. CID එක හමුවේ කිසියම් ප්‍රකාශයක් කරලා උසාවිය ගියන් පස්සේ කියනවා වෙලා මේක මට පහර දීමෙන් බලහත්කාරකමෙන් ගත්තේ කියලා. මේකත් ඇවිල්ලා මේ ගේම් එකේ කොටසක්. අපි මේ රැවටින්නෙම ලංකා බැංකුව කරපු වැරද්ද. මේ network එක ඇතුළේ පිටිපස්සේ කවුද ඉන්නේ? මේ මුදල් කොහෙටද යන්නේ කොහොමද කරන්නේ කියන එක අපිත් හොයලා බලන්න. මගේ වාහනේ සමරක් කරන්න මහින්ද මාත්‍යාගේ ඒවල් ඉස්සරහා මෙහා පැත්තේ නවත්තලා තියෙනවා. ඕනමෙන් ජීවක් හරියට හදා ගන්න අගනුවර සුපිරි වැඩහල ඉදිරිසිංහ බ්‍රදර්ස් වෙත ඔබත් එන්න ගවේෂණශීලී මාධ්‍යවේදී කීර්ති රත්නායක එහෙම නැත්නම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු නිලධාරී කීර්ති රත්නායක මහතා සමග අපි නැවත සාකච්ඡාවකට පිවිසෙනවා කීර්ති ඔබ විශේෂයෙන්ම මේ අපි දෙදෙනාගේ හමුවෙන් පසු අපි විවිධ අනාවරණයන් කළා රටේ ප්‍රබල දේශපාලකයන්ට රටේ හමුදා ප්‍රධානීන්ට පොලිස් ප්‍රධානීන්ට නීති සංගමේ සභාපතිවරයාට විපක්ෂ නායක බරපතල අනාවරණයන් රැසක් කළා විශේෂම කාරණාව මේ සියලු අනාවරණයන් ඔබ කරන්නේ ලංකාව ඉඳලා රටින් පිට ඉඳලා නෙමෙයි ඔබ දැන් මට පසුගිය දවසක් කතා කරලා කිව්වා අද වෙන තෙක් ඒ කියන්නේ අපි කතා කරපු විදිහ කිසිම අය කිසිම ආකාරයක මේ සිදුවීම් පිළිබඳව අධිකරණමය ක්‍රියාදාමයකට ගිහිල්ලත් නැහැ ඒ තත්ත්වය තුළ ඔබ කිව්වා මට තව විශේෂ අනාවරණයක් කරන්න තියෙනවා අද මම මේ අනාවරණයත් එක්ක ප්‍රේක්ෂකයෝ ජූරියක් බවට පත් කරනවායි කියන කාරණාව මල් ළඟ තියෙනවා සාක්ෂි මල් ළඟ තියෙනවා ඩිජිටල් සාක්ෂි මල් පුද්ගලෝ මං කොම් එමුනා පුද්ගල සාක්ෂි අරන් එන්න ඕන හැමදාම කතා කරලා හරියන්නේ නැහැ කියන එක මට මුලින්ම කියන්න මොකද්ද මේ කතාව මම අද මේ ඔබගේ නාලිකාව බලන ප්‍රේක්ෂකයෝ ඒ වගේම මේ රටේ පාර්ලිමේන්තුව එහෙම නැත්නම් ව්‍යවස්ථාදායක අධිකරණය මේ රටේ ජනමාධ්‍යවේදීන් මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සකල ලෝවාසී පුරවැසි ඔක්කොම ජූරියක් බවට පත් කරනවා සියලු දෙනාම ප්‍රේක්ෂක සියලු දෙනාම ලංකාවේ ප්‍රධාන රාජ්‍ය වාණිජ බැංකු දෙක මහජන බැංකුව සහ ලංකා බැංකුව ආශ්‍රිතව එක්තරා පුද්ගලයෙක් බලගත් හස්තයන්ගේ සම්පූර්ණ අනුග්‍රහය ඇතිව සිදු කරන ලද බිලියන ගණනක වංචාවක් ප්‍රමාද එළිදරව් කරනවා රාජ්‍ය බැංකු දෙකක් දෙක ඒ කියන්නේ රාජ්‍ය බැංකු දෙකත් මේකට සම්බන්ධද ලංකා බැංකුව සහ මහජන බැංකුව නම් වශයෙන්ම ඒ රාජ්‍ය බැංකු දෙක ඒ රාජ්‍ය බැංකු දෙක ආශ්‍රිතව මේ පුද්ගලයා මේ වංචාව කරන බිලියන ගණනක මම ඒක පැහැදිලි කරන්නම් සියලුම කාරණා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක මේකට මංගව සාක්ෂි තියෙනවා මහජන බැංකුවේ චෙයාර්මන් සුජීව රාජපක්ෂ සම්බන්ධයි. එතකොට මේ රටේ අපි කවුරුත් කතා කරන මේ මැදමුණ රාජපක්ෂ ඔවුන්ගේ සම්පූර්ණ අනුග්‍රහය ලැබිලා තියෙනවා. මේ වංචාකරුට මේ අපරාධයට. කොහොද මේ වංචාකරු? මේ වංචාවේ නම ඔහු පෙනී සිටින්නේ අතුල කියලා. මමත් ඔහු තාම දීර්ඝව හොයාගෙන යනවා. නමුත් මහු කිහිපොරක් අත්අඩංගුවටපත් වෙච්ච පුද්ගලෙක්. ඒ කියන්නේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් තරම් ප්‍රසිද්ධ පුද්ගලෙක් නෙමෙයි. නෑ. මහු ඇවිල්ලා අර කියන්නේ මාස්ටර් මයින්ඩ් ගේම් කාරේ. හරි මම හැංගිලා ගේම් දෙන්නේ මහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිහිපාරක් අත්අඩංගුවට අරන් තියෙනවා
බන්ධනාගාරගත වෙලා තියෙනවා. නමුත් මොහුගේ මුදල් මුදල් කතා කරනවා අපරාධ පරීක්ෂණ ප්‍රතිනිධි දෝෂ නිලධාරීන් මොහුව මොහුගේ කේස් යටපත් කරනවා. ඒකට CID එක රකින්නවා මොහුව? CID එක රකින්නවා. මම මීට කලින් මග මේ හෙළිදරව් කරා කිරිබත්ගොඩ ගැම ආයතනයේ 1.46 බිලියන් කොහොමද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකා පොලිසිය මේ හොරතක්කඩි ආරක්ෂා කරන්න කියන එක. මොහුටත් ඒ වගේම අනුග්‍රහය ලැබීලා තියෙනවා. මොහු රාජපක්ෂ පවුලත් එක්ක කිට්ටු හිටවෙත් එකට කලබල පුද්ගලෙක්. මම සාක්ෂි ඉදිරිපත් කරනවා. මොහු මට කිව්වා ඩිජිටල් සාක්ෂි සහ පුද්ගල සාක්ෂි මෙතන අරන් එනවා කියලා. විනාඩියක් දෙන්න මම සාක්ෂි එළියට ගන්නම්. සාක්ෂි කතා කරයි තව මොහොතකින්. මේ පුද්ගලයා තමයි 2019 ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ කැම්පේන් එකට හෙලිටුවස්. ඒ කියන්නේ හෙලිකොප්ටර් ගමනාන්තවලට අදාළ මුදල් ගෙවන්න ඉදිරිපත් වුණේ මේ පුද්ගලයා. මේ අතුල කියන වංචාකාරයා. හරි. ගෝඨාභයගේ හෙලිටුවස් මේ 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 බිල් ගෙවලා තියෙන්නේ. ඔව්. අහහ. ඒ වගේම තමයි මේ සුජීව රාජපක්ෂ මහජන බැංකුවේ චෙයාර්මන් එක්ක ඉතාම කිට්ටු සම්බන්ධයක් බොහොම පවත්වගෙන යනවා. ඔබ ළඟ සාක්ෂිය තියනවා කියලා මම විශ්වාස කරනවා. සාක්ෂිය තියෙනවා. අහහ. මේ කතා කරන්නේ ඈ සාක්ෂිය ඇතිව මේ මෙතෙන්ද දැන් පුද්ගල සාක්ෂි ගෙනල්ලා තියෙනවා. මෙතන කවුද අපි මුලින්ම කැඳවන්නේ මෙතනට? අපිට මට පොඩි තප්පර මට විනාඩි කිහිපයක් දෙන්න මේක සිදුවෙච්ච ආකාරයම කෙටියෙන් පැහැදිලි කරන්න. ඔව්. උහුටත් ඉන්නවා කාර්ය මණ්ඩලයක්. ඔහු ගාව ඉන්න ඉංජිනේරුවෝ ඉන්න, ඔහු ගාව ඉන්න ආකෘතිචර්ල ඉන්න, ඔහු ගාව ෆයිනන්ස් ක්වොලිෆයිඩ් වෙච්ච කට්ටිය ඉන්නවා. ඔයාට හිතන්න බෑ මේ පුද්ගලයා හොරෙක් කියලා. හරි. කවුද මේ ආතල මෙච්චර ආකෘතිචර්ලා ෆයිනන්ස් කන්සල්ටන්ට්ස්ලා තියන්නේ තරම්? ඒ අර කැච්චු එෆ් පී කන් කියන ෆිල්ම් එකේ ගේම් කාර්ය වගේ ආවල ඊටත් එහාගේ ගේම් කාර්යයක් මෙයා. හරි. එතකොට ඔවත් එක්ක කතා කරනවා. රයිට්. මට ඔයාගේ දෙන්න කම්පැනි ප්‍රොෆයිල් එක. මට ඔයාගේ බිස්නස් ප්‍රොජෙක්ට් එක දෙන්න. ඔයා දෙනවා එක්කම. එයා මේ ඔක්කොම ස්ටඩි කරනවා. ඉංජිනේරුවට දෙනවා, ආකිටෙක්චර්ට දෙනවා, CF වට දෙනවා එයාගේ. මේ ඔක්කොම ඉන්න ඔයා ගාව. පාටල්නේ හිතන්නවත් බෑ මූ වල හොරෙක් කියලා. හරි? එතකොට මෙයා IT ඔක්කොම ස්ටඩි කරලා රයිට්. මං ඔයාට ෆස්ට් ස්ටේජ් එකේදී මං ඔයාට දෙනවා 1 බිලියන්. මම බොහොම සන්තෝෂ වෙනවා. හරි? ඒ කියන්නේ මට මට ඉන්වෙස්ට්මන්ට් එකක් විතර 1 බිලියන් කරනවා. 1 බිලියන් කරනවා. එතකොට ඔයා මොකද කරන්න ඇවිල්ලා? ඔය දෙන්න යනවා ඇග්‍රීමන්ට් එකකට. ප්‍රොෆිට් ෂෙයාරින් ඇග්‍රීමන්ට් එකකට. ඊට පස්සේ මේක ඇග්‍රීමන්ට් එක ඔක්කොටම අස්සයින් කරා. ඊට පස්සේ ඔයාට සුමාරකින් විතර වගේ කියනවා රයිට්. ඔයා අලුත් සේවිං account එකක් ඕපන් කරන්න. කොහෙද ඕපන් කරන්න කියලා කියන්නේ? ස්පෙસિෆිකලි ඔයාට කියනවා ලංකා බැංකුවේ, මහජන බැංකුවේ. ඒ දෙකේ විතරයි. දෙකෙන් එකයි. ඒ දෙකේ විතරයි. හරි. ඊට පස්සේ තව සුමාරකින් ඔයාට ඇවිල්ලා කියනවා එල්ල account එක චෙක් කරන්න. ඔයා චෙක් කරනවා. කෝල් කරනවා බැංකුවට. ඔයාගේ බැංකුවේ පෙන්නනවා බැලන්ස් එකක්. available balance 1 billion පෙන්නනවා. මේ account එකේ පෙන්නනවා available balance. ඉතින් වංචාවක් වෙන්නේ කොහමද? account එක සල්ලි දෙනවා. පැහැදිලි කරනවා. මම පැහැදිලි කරනවා ඒක. හරි. available balance ඔයාට පෙන්නනවා. බැංකුවට කෝල් කරලා අහපුවාම ඔව්. available balance එක මේ ගාන කියලා ඔයාට කියනවා. කවුද මේ කියන්නේ? මහජන බැංකුවේ ඉන්න නිලධාරීන්. ලංකා බැංකුවේ ඉන්න නිලධාරීන් ඔයාට කන්ෆර්ම් කරනවා. මේ ගාන ඇවිල්ලා තියෙනවා කියලා. රයිට්. එතකොට එනවා අතුල ඔයා හොයාගෙන. අතුල හොයාගෙන ඇවිල්ලා කියනවා එල්ල. සල්ලි ඇවිල්ලා නේද? සල්ලි ඇවිල්ලා. අතුල කියන ඔයාට ඇවිල්ලා මම මේ දවස් ෆයිනන්ස් පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ ඇවිල්ලා මේ විත්හෝල්ඩින් ටැක්ස් එකයි ට්‍රාන්සැක්ෂන් කෝස්ට් එකයි මේ ලංකාවේ ෆයිනන්ස් රෙගුලේෂන් අදාළ මේ ගෙන්දගම් පොළවේ තියෙන ටැක්ස් එකක් මේක. ඔයා මොකද කරන්නේ? ඔගේ account එක 1 billion තියෙනවනේ. දෙනවද නැද්ද? බය නැතුව දෙනවා. බය නැතුව දෙනවා. අතුල ගන්නවා උදව්වක් විදියට අනික බිස්නස් කම්පැනිස් ලා නෑවිලා. මේ මේක තමයි වංචාව. ඔයා දන්නවනේ ඔයාගේ account එකේ සල්ලි තියෙනවා කියලා වෙලලා. මොකද බැංකුවෙන් උත් කන්ෆර්ම් කරා. ඔයාත් call කරලා බැලුවා. ඔයා online banking කියලා බැලුවා. ඔයාගේ available balance 1 billion පෙන්නනවා. සකක් බෑග් එකක තියන්නේ නෑ. ඔයා ඊට පස්සේ ගිහිල්ලා වෙලලා සල්ලි withdraw කරන්න ගියන් පස්සේ සල්ලි නෑ. මොකද්ද මෙතන කරන්න ඇවිල්ලා? මෙතන කරන්න ඇවිල්ලා මේ හර බැර ට්‍රාන්සැක්ෂන් එකක්. හර 1 බිලියන් එකක් ඇවිල්ලා ඒක බැර වලින් ගාලා මේක රිවර්ස් කරන්න කාල පරිච්ඡේදයේ අතරතුරේදී තමයි අතුල ඔයාට මේ ගේම් එක ගහන්නේ. හරි. එතකොට මේකට මහ බැංකුවේ දූෂිත නිලධාරි සම්බන්ධයි ලංකා බැංකුවේ මහජන බැංකුවේ මහජන බැංකුවේ ගාලා ඉහළම පුටුව සම්බන්ධයි මේකට සුජීව රාජපක්ෂ සාක්ෂි දෙන ඩිජිටල් සාක්ෂි මම දාලා පෙන්නන්නම්. මේක තමයි ගේම් එක. මේ වගේ ගේම් වල මේ පුද්ගල රට වටේ ගහලා තියෙනවා. හරි. දැන් අපි කතා කරමු. දැන් ඔබ මුලින්ම කඳවන්නේ කවුද? සාක්ෂියක් වශයෙන් ඔබ ගෙන ආවේ? අපේ ඇමතිතුමෙක් හිටපු අපේ කැබිනට් ඇමතිතුමෙක් ගෙන ආවා. අපි කඳවමු. අපි කතා කරමු. ෆීලික්ස් පෙරේර අපේ හිටපු කැබිනට් ඇමතිතුමා තමයි පළවෙනි සාක්ෂි විදිහට කඳවන්නේ. හරි. ඇමතිතුමා ඔබේ ලිපියකුත් මට මේ මේ මීට පෙර පුවත්පතක සඳහන් වෙච්ච ලිපියකුත් ඔබ මේ මට එවලා තිබුණා. ඒ කියන්නේ ඔබම ලියපු එකක් වංචාව ඔබ සඳහන් කරපේ වංචාවට උපන් මහා මොලකරු ගැන ෆීලික්ස් පෙරේර රටට හෙලි කරන රහස කවුද මේ වංචාකරු? මොකෝ කීර්තිකෝ අතුල කියලා. මොකද ඔබේ නම? අතුල ජයසිංහ කාගේ කවුද මෙයා
विजय कुमार तुंग समय देशपालने करपो रटे इहलम तनतुरु दरपो केनेक एवागे ओब होंद व्यापारिकेक ओब रवटुना किव्वाम ओब ओब वागे केनेक रवटुनाकम एक लोको पुदुमयक मोकद्द मे कथाव कोहोमद ओब रवटुने නැ මෙහෙමයි දැන් මගේ මිත්‍රෙක් හිටියා කාංචන සිංහාරගේ ඔව් කවුද යා යා මේ සාමාන්‍යයෙන් දන්න කෙනෙක් ඔබ දන්නවා යා ඔව් මම දන්නවා හරි ඊට පස්සේ යා මට කිව්වා මගේ ඉඩමක් තිබුණා විකුණන්න මට අසිනේ වුණා දැසි ඒක තමයි ඡන්දේ ඉවරලා 2015න් පස්සේ මොන්ටෙල්ස්බත් රෝහල්ට ගියා ඔබ ප්‍රතිකාර වලට ගියා ප්‍රතිකාර ආණ්ඩුවේ සැලුනේ මගේ පොජ්ජේ හරි හරි ඊට පස්සේ මේ දෙන්න මම බලන් ආවා කවුද කවුද දෙන්න කවුද කාංචනයි කාංචනයි අතුල කියන මනුස්සයා. ඒතර ඔබ ඊට පෙර අතුල දැකලා නැහැ. නැහැ දැකලා තියෙනවා. ඇවිල්ලා ගෙදර ඇවිල්ලා හම්බෙලා කතා කරලා. අතුල කතා කරලා තියෙනවා. කතා කරලා බෙන්ස් කාර් නෙන්නේ පොඩි කාර් නෙමෙයි. අතුල එන්නේ. ඔව්. හහ. ඔබ ලොකු කාර් වල ඇවිල්ලා. අද ඔබ දන්නේ නැහැ මොන් එනවා කියලා. මම කවද රෝහල්ට මවුන්ටන් සබත්තේ එනකම් දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඇවිල්ලා ඊට පස්සේ ඔපරේෂන් එක කරලා සර්කිට් එක හිටියා. එතනට ඇවිල්ලා මට කිව්වා මම බලන්න ආය කියලා මම ඉතින් බොහොම සන්තෝෂෙන් ආ බොහොම හොඳයි කියලා කතා කරලා ඊට පස්සේ ගියා මේ අර ඉඳම ගන්නත් එක්ක තමයි ආවේ කියලා. හා. ඉතින් මං කොහේ නයි ඉක්මනට ගන්න කියලා. දැන් ඔබටත් කිව්වද මේ කීර්ති කියන වගේ අලුත් account එකක් open කරන්න කියලා? නෑ නෑ. එයාගේ මගේ එයාගේ මගේ account එකට සල්ලි දාන්නම් කියලා කිව්වා. ඔබේ තියෙන BOC account එකට. ඔව්. හා. ඊට පස්සේ එයා එතෙන්දම කතා කරලා මොකක් හරි කෙරුවා. කීයක්ද? ලක්ෂ 100 ගන්න. හා. තේරෙනවද? ඉඩම වටනකම. නෑ නෑ ඉඩම වටනකම ඇට අර මේ පොඩි මේකක් ගෙවන්න කියලා අර. එතුමා කිව්වේ මේ ටැක්ස් එකක් ගෙවන්න කියලා. ටැක්ස් එකක් ගෙවන්න කියලා තමයි කියන්නේ. නෑ නෑ මං අහන්නේ ඊට පෙර දැන් මෙතුමා කියනෝනේ මුලින්ම 1 බිලියන් එකක් වගේ මුලින්ම දානවා කියලා. ඒතර ඔබේ account එකට ඔහු සල්ලි දැම්මද මුලින්ම? නෑ මේ සල්ලි යාගේ ලක්ෂ 4500ක් එක පෙන්වවලු. ආ සල්ලි එන්නේ නෑ අතන. මෙතන හරබැර ගේම් එකක්. හරි හරි ඒක තමයි මං අහන්නේ. හරබැර ගේම් එකක් වශයෙන් හරි ඔබේ account එකේ සල්ලි පෙන්වුවා. සල්ලි පෙන්වුවා. ආ හරි හරි. ඊට පස්සේ ඉතින් මං කිව්වනේ මම හිතලම කිව්වා මම එතකොට hospital එකේ මං කොහෙනම් දුවට මේ අර චෙක් එකක් දීලා සල්ලි අරින්න කියලා. හරි. ගත්තා. ගත්තන් පස්සේ නෑ. හා. ඊට පස්සේ මට ආරංචි වුණා මේ හැමෝටම මේක කරනවා කියලා. මේ පුද්ගලෝ මේ තැන් වලට එකපාර අතුල ප්ලාන්ට් වෙන්නේ කොහොමද? ඒකයි මගේ ප්‍රශ්නේ. එකපාර මේව දැනගන්නේ කොහොමද? ඒක තමයි කියන්නේ මෙයා ඒක මේ පුද්ගලයා මාස්ටර් මයින්ඩ් ගේම් කාරේ. දැන් මේ කීර්ති කියනවා ගෝඨාභය රාජපක්ෂගේ. මොකද ඔබෙන් මේ තමයි මේ විශ්ද ගන්න පුළුවන්. ඊළඟ දෙන්න දේශපාලන වචන මේද? ඊළඟට ඔබ කැඳවන සාක්ෂි දෙන්න. ව්‍යාපාරය. එහෙනම් ඉතින් ඒ දෙන්නත් කතා වැඩක් නැහැ. මෙතන මහා මොලකරුව ඉන්නවා. දේශපාලන ශේෂ්ත්‍රයේ රාජපක්ෂලා මෙතන ඉන්නවා හෙලි ටුවර්ස් වලට ගෙවලා තියෙනවා. දවසක් මම ඉන්නේ නැද්දි. ඔව්. මෙයා ඇවිල්ලා හිටියා. මේ මහින්ද රාජපක්ෂගේ ගෙදරට. ඔබ හිටියා මහින්ද රාජපක්ෂගේ ගෙදර. මමත් හිටියා ඇත්තට. හරි. කොහොද අතුල ඇවිල්ලා හිටියා? ඇවිල්ලා. ඒකට මං කෝ අන්න හොරෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. රාජපක්ෂට කිව්වේ ඔව් ඔව් හරි එයා අපරාධ කියන්න බෑක පිළිගත්තා ඔව් ඊවසේ මිනිහ අන්තර්දානෝ ඉතින් මාරුණා මාරුණා හා එතකොට ගෝඨාභය මහත්තයා ඡන්දේ ඉල්ලන්න ලෑස්ති ලෑස්තිනෝ රාජපක්ෂ මහත්තයා ඇහුවද ඔබෙන් මේ ෆිලික්ස් මොකද්ද ෆිලික්ස් වා කිව්වේ මේ හොරෙක් කියලා කවුද මිනිහා කියලා ඇහුවද ඔව් එයාලන් හිටියා සෙක්‍රටරි කෙනෙක් ළඟ එක තමයි හිටියේ මේ රාජපක්ෂලත් එක්ක දේශපාලනය කරපු විජයත් එක්ක දේශපාලනේ පටන් ගත්ත කෙනෙක්නේ එතකොට දැන් මේ රාජපක්ෂල ළඟ මේ ඉතපු කෙනෙක්ට අමති කෙනෙක්ට මෙහෙම වංචාවක් කරන්න බයක් නැති වෙන්නේ කොහමද? ඔබ හස්තමයින් කතාව ඇත්ත. නමුත් බයක් නැති වෙන්නේ කොහමද? එයා සල්ලි තියෙන තැන් දන්නවා. ඔව්. ඒ වගේම තමයි දේශපාලනේ වැල යන අතත් එයා දන්නවා. හරි. දැන් මේ ඔබ මේකට සම්බන්ධව ඔබ මේ පුද්ගල සීඩියට අරන් ගියාද? පොලිසිය. ඔව් මම අල්ලුවා. අල්ලලා? මම සීඩිය කෙනෙකුත් අල්ලගෙන සීඩිය මේ පාගමද කොහෙද කියලා ආවයි තව කොල්ල අතර පස් දෙන් දාගෙන. කුරුණෑගල තේබි බිද්දි අල්ලගත්තා. හරි. ඔබත් ගියා? මම ගියේ නෑ කට්ටිය දාලා වාහන දෙක තුනක් කරලා අල්ල ගත්තා මට වුණ කරලා තුන මේ ජරා වැඩේ නතර කරා ඊට පස්සේ උසාවියටත් ගිහලා ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරන මගේ ලෝය කෙනෙකුත් ඉතියා තානාපතිත් උනා එයාම නෝ ගොඩ්ෆ්‍රි කුරේ කෙනෙක් කියලා එයාට තමයි නඩුව බාරන්නේ ඊට පස්සේ නඩුවට වෙච්ච දේකුත් නෑ වෙච්ච දෙයක් නෑ එයා තානාපතිලා ගියානේ ඉතින් එයා ගියා කියලා නඩුව ඉතින් ඒක තමයි මට කියන්න එපා ගියා නම් ඒතර අල්ලලා දුන්න පස්සේ රිමාන්ඩ් එකට යන්නේ නැතිනේ ඔව් එයාගේ නෝනත් එක්ක අල්ලුවේ මොකද නෝනා රාජ්‍ය නිලධාරියෙක් කවුද අතුලගේ ඔව් කොහෙද වැඩ කරන්නේ එයා මාරවිල ප්‍රදේශයේ මම සේරම තොරතුරු ගහ හොයාගත්තා හරි ඔබ සෑහීමකට පත් වෙන්නේ නැද්ද මේ පරීක්ෂණ කටයුතු ගැන පොඩ්ඩක්වත් සෑහීමකට ඉතින් ලෝයර් ඉස්සරහට අරන් ගියේ නැත්ේ ඒක ඔබේ වරද්දක් නෑ මත ඔබේ ලෝයර් මේක වරද්ද කරලා තියෙන්නේ ඒක තමයි ලෝයර් ඔව් එයාට තානාපතිකමක් කම් තානාපතිකම දුන්නේ කවුද ඔව් ඒකනේ දුන්නේ කවුද දෙන්නේ ඉතින් අපේ රටේ ජනාධිපති තානාපතිකාරයන දෙන්නේ තානාපතිකම හම්බෙච්ච බලතල පොලිසිය වලින් CID වලින් වෙච්ච මෙතුමා කියනවා CID එකත් මේක පිටිපස්සේ ඉන්නවා කියන කතාව CID එකේ දූෂිත නිලධාරීන් පිරිසක් මේක ඉන්න මේ පොඩි අය නෙමෙයි නියෝජ්‍ය පරිස්පත ලෙවල් එකේ පිරිසක් තමයි මේ ඒ කියන්නේ අතුලගේ සල්ලි වලට
ඔව් සල්ලි වලට මේවා සල්ලි වලට සිද්ධ වෙන දේවල් හිර ගෙදර මෙයාට මේ මේකක් මොකද්ද රෙස්ට් හවුස් එකක් හිර ගෙදර ඔව් එතන මෙයාට පූර්ණ සැප මෙයා කියනවලු මම තව කාලෙකින් වැඩි කාලයක් ඉන්නසලා අපව වෙනවා කියලා එහෙම චරිතය ආ හිර ගෙදර සෙටප් එක මම මීට කලින් ඔලෑ ඔබට තියෙනවනේ ඔව් හරි එමත්ත බොහොම ස්තුතියි ඕකනේ කතාව එමත්තාගේ හරි ඔන්න තමා ඩොකියුමන්ට්ස් ඕනන්ද තියෙනවා හරි නෑ ඩොකියුමන්ට්ස් මොනවද ඩොකියුමන්ට්ස් තියෙන්නේ මේ තියෙන්නේ අපරාධ පරීක්ෂණ අපිට ගන්න කවන්නද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ කියන්නේ ඔබට යොපුවා නේ රුපියල් ලක්ෂ 104ක් වංචා කිරීම ඔව් මේ මොකද මේ සෙලාන් බැංක් සර්ටිෆිකේට් ඔෆ් ඩිපොසිට් එකක් තියෙනවා මොකද්ද එක එක දේවල් පෙන්වුවා ඉතින් මේ යාගේද ඔව් මේ තියෙන්නේ මම ලෝන් මම මේ ඉලක්කවඩක් කියවන්න තරම් ලොකු වැඩි 78200 and only මේ යාගේද FD සර්ටිෆිකේට් එකක් තියෙනවා මිලේනියම් බ්‍රාන්ච් සෙලාන් බැංකුවේ ඔව් ඔබට පෙන්නෝ මේවා මේවා පෙන්නලා ඔබ රැට්ටුවේ දැන් චාමදිත ඔව් මෙතුමා හිටපු ප්‍රබල අමාත්‍යවරේ ඒ වගේම ව්‍යාපාරිකයෙක් අපේ හමුදාවට අවුරුදු ගාණක් තිස්සේ පණ දුන්න හමුදාවට සප්ලයි කරනවා එතකොට මෙතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් කරනවා නමුත් සැකකාරයා මේ කේස් එක ඉස්සරහට යන්නේ නැහැ හැබැයි सुधर्मा नेत्ति कुमार फैमिली लुतने मनोत्ने नत्वे मे मंगल मुद्द एक गेदर तिबिल पास हमेल दिबिल तीन हेमत मई धनगण लेन्नी नमु चककार फैमिली लकन तो अरेस्ट करना अरेस्ट कर मेरे गहल प्रश्न करना थिंक मेकत मई बल සහ මුදල් දැන් මගේ කතා කරනවා කියලා කියන්නේ මේක. ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ මේකයි කිව්ටි. මේ අමතිවරයෙක්ට මේක වුණා කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ අද්දකින් තියෙන මේක තමයි මම ඔයාලට කියේ. මේකට දේශපාලන දේශපාලකයන් මේක පිටිපස්ස ඉන්නවා. දූෂිත සියැඩි නිලධාරීන් ඉන්නවා. සාමාන්‍ය කෙනෙක් බිස්නස්මන් කෙනෙක් රවට්ටන එක වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක් බවුන්ඩලිසබත් රෝහලේ ප්‍රතිකාර කරන බය නැතුව ගිහිල්ලා රවට්ටන. අද වැඩසටහන ජූරියක් බවට පත් කරනවා කියලා ඒක තමයි. ඒකම තමයි අපිට කරලා තියෙන්නේ නැත්ද? ඒක හරි. මේ මොකක්ද එමත්තුව මේ මේ රිටර්න් චෙක් එකක් තියෙන්නේ නේෂන් ට්‍රස්ට් බැංකුවේ. මේ ඔබට ඔහු දුන්නද චෙක් එක? ඔව්. ආ ඒ කියන්නේ මේ මේ ලක්ෂ 154 වෙනුවෙන්? ඔව්. ඒක රිටර්න් වුණා. ඒක රිටර්න් වුණා. ආ. හරි. ඒ ඒ බොම සුදියම තමයි. හැබැයි මම මේකත් කියන්න ඕන. ඔව්. මම දැන් මම දැනගත්ත මෙයා හෙලිකොප්ටර්ස් හොයක් ගේන්න යනවා කියලා. හෙලිකොප්ටර්ස් ගේන්න කියන්නේ? ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති වෙන හෙලිටුවස්. හෙලිටුවස් එකේ. ආ. නමුත් මම එතන කිව්වන් පස්සේ මම ගැරියා. ඔබ ඒක කිව්වද මං කිව්වා ඔය ගොඩබර රාජපක්ෂ මහත්තයා නෑ නෑ මයින්ද මොකද්ද කිව්වේ මං කිව්වා මෙයා හොරෙක් මෙයා පැත්ත කරොත් තියාගන්න බෑ හෙලිකොප්ටර්ස් කතා මොකද්ද ඒ හෙලිකොප්ටර් දෙන්න තමයි ඇවිල්ලා තින්නේ ආ මේ ඒ කියන්නේ දෙන්න කියන්නේ හෙලිටෝස් එකේ බිල් ගෙවන්න කියන්නේ බිල් ගෙවන්නද මං දන්නේ නෑ පොඩ්ඩක් ඇවිල්ලා එහාට යන්න කියන්නේ නැති මට මට වෙන්නේ මං දන්නේ නෑ ඒක නම් මේ මිනිස්සේ ඉතින් එතනින් හිමිට පැනලා ගියා මරුණා ගියා ගියාමද නැත්තම් වෙන කාමරයක වගේ හැංගිලා හිටියේ ඒක දන්නේ නැහැ ඔබ තමයි කණෙන් පෙන්නවා පොඩ්ඩක් එහාට යන්න කියලා ඒ වෙන්න පුළුවන් නේ මං ගාව තියෙන මෙයා කවුද ගෙනාවේ පයින්ද ගෙනාද පයින්ද ගෙනා රාජපක්ෂලා අපිට වඩා හොඳනේ ඔබ තුවා දන්නවනම් අපි කියලා දෙන්න ඕනේ නෑනේ මම මේම ඒ වෙලාවේ මුණ දිහා මහින්දගේ බැලුවේ නෑ කන දිහා ඇහැදියාව බැලුවේ නෑ 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 හැබැයි ඔබ තුවා දැනග මේ මේ එයා එතනට ඇවිල්ලා හිටියේ හෙලි ටුවර්ස් එකේ බිල් ටික ගෙවන්නම් කියන එකට තමයි ඒක දැනගත්තා. ඒක මම දැනගත්තේ නෑ හෙලිකොප්ටරයක් අරන් දෙන්න කියලා. හෙලිකොප්ටරයක් අරන් දෙන්න? මේ ගමන්ට කියන්න? ඕ. මට දැනගන්නම් මොනේ? ඉතින් මේක ඒක මේ කියලා තියෙන්නේ මේ මහින්ද රාජපක්ෂව නේද? ඒනයි ඉතින් එහෙන් හරි කණෙන් හරි කියන්නේ දිහා පැද්දින හෙලිකොප්ටරයක් අරන් දෙන්න පුළුවන් මිනිහා. එහෙම යවන්න ගන්න හැලි ගෙදර ජීවිතේට නේ? මහින්ද රාජපක්ෂනේ කතාව කියලා තියෙන්නේ. ආවේ මෙන්න මේ හේතුවට කියලා මෙතුමට. ආ මහින්ද රාජපක්ෂ මහත්තයද කිව්වේ? නෑ නෑ. එතන ඉතියාගේ සෙක්‍රටරි. අර කතානායකතුමාගේ සෙක්‍රටරි ටී. හොඳ මේ 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 උදිතද? උදිත. ඔව් ලොකු බණ්ඩාරෝ. මොකද කිව්වේ? උදිත ලොකු බණ්ඩාරෙක් කතා. මෙතුමා කියන්නේ නේ මෙතුමා කියනකොට තමයි තොරතුරු එන්නේ. මේ ඔය ඔය කියන්නේ. කීයක් කොළුවේ මතක තියාගන්න ඕනද? ආ එහෙනම් මතක් කරන්න කීති. ඔව්. උදිත ලොකු බණ්ඩාරෙක් තමයි හිටියේ. එතකොට ඒතොල්ට තමයි මං කිව්වේ. ආ ඊට පස්සේ ගියා මම උදිතත් ඉරිටියද මෙයා එළවනකොට ඔව් ඒතර උදිත කිව්වා මේ ඇවිල්ලා ආවේ මේ 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 ඔව් ඔව් ආ චොපර එකක් දෙන්න කියලා ඔව් අන්න මුදෙන් ගහන්න පුළුවන් බොරු කියනවා උදිත ගහම කොල් නැතිලා නෑ පස්සේ වෙන ප්‍රෝග්‍රෑම් එකේ පස්සේ ආමකෝ ඔව් පහින්ද ටප්සෙට් වෙන්නේ නැති මේ චොපර එකක් දෙන්න ආපනොසල ඔබතුමා මූන්ට හොරා කියනකොට ඒක සාධාරණයි නේ මම කො හොරෙක් ඉන්නේ කිමට අරින්න කියලා පට්ට පල්ලොරෙක් ඉන්නේ කියලා කිව්වා හරි හැමතත් බොම ස්තුතියි අපි මේ බොම ස්තුතියි ඔය කතාව මේ කිව්වා අපි කවුද ඊළඟට සාක්ෂියට කැඳවන්නේ गिदर गिया मामा सैकटे मंदा अभी गैंडी गेले गिहिल इनकोट
අපි ගිහිල්ලා එනවා අතුලත් ආවතෙන්ට අතුලලා ලස්සන ඔබට ඊට කලින් අතුල හම්බෙලා තියෙනවද නෑ ෆස්ට් ටයිම් මම Facebook හිටියට මේ හම්බුණා එතන මහින්ද මහත්තයත් ඇවිල්ලා හිටියා අපි හොටලෙට ගියා පස්සේ මහින්ද මහත්තයත් එක්ක මේක ලන්ච් අරගෙන හවස හතක් ඔබත් ලන්ච් එක ගත්තා නෑ නෝ නෝ අපි කතා බහ කරලා අපි ගියා පොලිටිකල් නෙට්වර්ක් එකේ දාගන්න ඕන ඊට පස්සේ අපි ගියා හොටලෙකට ගියස රෑ ආවා මෙයා එයයි එයාගේ ඩ්‍රයිවර් උයි සිකියුර් මේ සිකියුරිටි කෙනයි මැනේජර් කවුද ඩ්‍රයිවර් කවුද ඩ්‍රයිවර් කියන්නේ අතුල කෙනෙක් අතුල අතුල සිකියුරිටි කුත් ඉන්නවා ඕ සිකියුරිටි කෙනෙක් ඉන්නවා ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා ඇකවුන්ටන්ට් කෙනෙක් ඉන්නවා එහෙම ආවා එයිලා අපි එතකොට දැන් ඔබ සහ ඔහු අතර ඊට පෙර දුරකථන කතා බහ කියලා නැද්ද Facebook එකකින් කතා බහ කතා නැහැ ඉතින් ඒක ඇවිල්ලා ඉතින් ඔබ හොටලට ආවා හොටලට ඇවිල්ලා අපිත් ඒ කාලා බීලා ඉතින් ලොකු එයාගේ ව්‍යාපාරික පැත්ත ඒ අතරතුර එයා ළඟ තියෙනවා එයාගේ වාහනය ඇතුලේ රේන්ජ් රෝ එකක් තිබ්බේ වෙනකොට එයාගේ වාහනය ඇතුලේ මයින් මොකද පාට සුහදව ගනුදෙනු වෙලා ඊට පස්සේ කොරෝනා කාලෙදී මෙයා කිව්වා මල්ලී මේ මෙහෙම බිස්නස් එකක් තියෙනවා දයිඑම්එල් ලෙවල් එකට යාළුවා ඔව් දයිඑම්එල් ලෙවල් දැන් මම බිස්නස් එකක් තියෙනවා මේ එයාලු ලුණු ගේනවා වරාය දැන් බඩු ඇවිල්ලා තියෙනවා කස්ටමර් ක්ලියර් කරගන්න සල්ලි මදි ලක්ෂ 200ක් දෙන්න කිව්වා එතකොට මම කිව්වා හරි මං දෙන්නා දැන් මම ගා සල්ලි දීව මං දුන්නා ලක්ෂ 200ක් ලිකන් දුන්නා ඔබ නෑ ආශෙක් කැ මට දුන්නා ඔබ දුන්නා ඉතින් ඒ සුමාන දෙකෙන් ආයෙ බේරුවා ඒක ඒ වගේ 250ක් ගත්තා එහෙම බේරුවා ඊට පස්සේ 2021 20 දෙසැම්බර් මෙයා ලක්ෂ 600ක් ඕන කිව්වා ඒ පාර දැන් අපි ලක්ෂ 600ක් දුන්නා දැන් ඔබ 200 දුන්නා පියෙව්වා 250 දුන්නා පියෙව්වා 3 600 600 600 කියන්නේ මුලින්ම 800ක් සුමාන දෙක සුමාන දවස් සුමාන දෙකකට කිට්ටුවෙන් පස්සේ තව 200ක් ඕන මදි කියලා එයාගේ ටැක්ස් ගවන්න වැඩි වුණා වැඩිපුර ඔව් දැන් පොඩකින් දැන් 200 250 දුන්නට පස්සේ හරි වෙලාවට පියෙව්වනේ ඊට පස්සේ විශ්වාසය ඇති වෙන ප්‍රශ්නයක් නැහැ නමුත් ඒකනේ මං අහන්නේ ඔබ බිස්නස්මන් කෙනෙක් නේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ට අපිට වඩා සූක්ෂම නුවණක් තියෙනවනේ 200ක් ඉල්ලුව ගමන් චෙක් එකක් තියාගෙන දෙන්න ඔබට විශ්වාසයක් අර පින්තූර වලට විශ්වාසය රාජපක්ෂ ළඟේම පින්තූරත් එහෙමයි පදින වාහන කියා එයාගේ හැම වෙලේම රේන්ජ් රෝවර් වලින් එනවා BMW වලින් එනවා එකක් කියලා නෑ වාහන හා ඒක යාට වෙනම සිකියුරිටි ඉන්නවා වෙනම ඩ්‍රයිවර් ඉන්නවා ඒතර ඔබ ටිකක් ඇහුවෙන් සැකයක් ආවේ නැද්ද මෙච්චර වාහන ලක්ෂුරියස් ලයිෆ් එකක් ගත කරන කෙනෙක්ට මගේ ඉතින් අපිට සැකයක් ඇති වුණා මොකද එයා ඉන්න තැනුත් අපි දන්නවා ඒවත් එක මාරවිල නා ඒ පැත්ත කියලා ගැන ඒ ඔක්කොම විස්තර කියලා තියෙනවා दिखरा මට බංකුව නැහැ මට මුකුත් ලාභත් එපා මම මුදල ඕන මගේ ගෙයක් හදනවා මට සල්ලි ඕන කියලා. ඒ පාර එයා මට කිව්වා රයිට් බය වෙන්න එපා මල්ලි මම මේ ඕඩී එකක් ඇප්ලයි කරලා තියෙනවා. මේ ලංකා බැංකුවෙන් කියලා මට එව්වා ටක් ගාලා මේ ඕඩී එකක් ඇප්ලයි කරපු කොලයක්. ඒ කියන්නේ බැංකුවෙන් ඕඩී එක කෝටි 25ක් ඇවිල්ලා තියෙනවා. මේ කියලා මට එව්වා. ඒක විශ්වාසයි නේ මංකෝ හරි එහෙනම් ඒ සුමාන දෙයක් ඒකත් ගියා. ඊට පස්සේ මං ඒකත් පාර කරේ මොකද නැහැ. මට දැන් සල්ලි ඕන. මොකද මොකද අපිට පෙන්වන්නේ ඕඩී එයා ඕඩියක් ඇප්ලයි කරලා තිනවා කියලා. හරි. ඊට පස්සේ මං දැන් ඒ තික්මන් කරනවානේ. ඊට පස්සේ මට මෙයා දුන්න ලංකා බැංකුවේ මෙතන මේක තියෙනවා ලංකා බැංකුවේ කෝටි 7යි ගානක් එයාගේ account මාදම්පේ branch එකේ තියෙනවා. මං ඕකෙන් මල්ලි ඔයාට transfer කරන්නම්. ඔයා මට දෙන්න මේ ලංකා මහජන බැංකුවේ account එකක් කියලා. පොඩක් නේ මේ මාදම්පේ branch එකේ manager දෙන්නේ. කාටද මේ ලිව දෙන්නේ අතුලට අතුලට අතුල අශ්වන් ජයසිංහ ජයසිංහනේ මේක පොඩක් කියවමද ලිව්වේ මම මේ ලංකා බැංකුවේ නිලධාරීන් මේ වංචාවට සම්බන්ධයි කියන එකට මේ සාක්ෂි මේ එන්නේ ලිය දැන් මේ මාදම්පේ බැංකුවේ බැංක් මැනේජර් මැනේජර් ලිව්වත් දෙනවා මේ ඔබත් ලංකා බැංකුවේ account තියෙනවා නේ මගේ අත තියෙනවා අපි ඒක ලොකු කෝටි ගණන් ගනුදෙනු account එකක් තියෙනවා නමුත් අපි ඒක දුන්නට වස් අතුලු ගන්න නැහැ
महाजन बैंक अकाउंट नंबर महाजन बैंक अकाउंट अकाउंट नंबर හැමෝටම දැන් කරලා තියෙන වංචාව කරලා දැන් අලුත් account එකකට press account එකකට දුන්නා නම් ලොකු ගාණක් එනකොට දැන් දැන් මේ මේ FD එක බොරුවක් නේ බොරුවක් ඒ දෙක මම හිතන්නේ බොරුවක් ඒතර දැන් මේ ලංකා බැංකුව මාදම්පේ branch එකෙන් මේක issue කරන්නේ දැන් මේ CID එකේ check කරලා බලලා තියෙනවා CID එක කියලා මෙහෙම මේ amount එක කියලා තියලා නැහැ කියන්නේ මේ amount නැහැ දැන් අපි account එක open කරලා දුන්නානේ සුමානක් ගියේ නැහැ මෙයා උදේ call කරා නමයා මාට විතර බලන්න මේ මල්ලි සල්ලි වැටලද කියලා අපි සල්ලි චෙක් කරනවා ඔන්ලයින් චෙක් කරනකොට ඇත්තටම සල්ලි කීයක් තිබුණාද 46 මේගොල්ලන්ගේ ප්‍රූෆ් තියෙනවා ඒ ඔන්ලයින් 46 තියෙනවා අපි ඒ වෙලෙම අපි මේ people's bank account එකේ අලුත් account එක තිබුණා හරි ඊට පස්සේ දැන් මං කිව්වා right අයියා හරි සල්ලි වැටලා තියෙනවා දැන් ඔතන ඔන්ලයින් චෙක් කරාද ඒක ඔන්ලයින් ඔන්ලයින් ඒ ස්ක්‍රීන්ෂොට් තියෙනවා ඊට පස්සේ මේ කියලා පැයක් දෙකක් යනවා දැන් මනුස්සයා ගෙදරට ආවෙලා මගේ චෙක් ටික ගත්ත ගියා හරි අපිත් ඔකේ අපි මන්ඩේ ඊට දවසේ ගියා බැංකුවට ගන්න ගියා. ඔව් බැංකුවෙන් කිව්වා රයිට් මේක account එක central bank hold කරලා තියෙනවා. assistant manager වෙන්නේ නැති ඒ lady කිව්වා order by central bank කියලා මේක hold වෙලා තියෙනවා මිස්. ඒක සුමානයක් කරනකොට හරියයි බය වෙන්න එපා කියලා. කොහොද මේ මේ people banking කිව්වා. හරි. ඔව්. ඉතින් ඊට පස්සේ අපි බලන් හිටියා සුමාන තුනක් බලන් හිටියා. මුකුත් තුනේ යතර තුර අතුල අපිට දුන්න documents එකක් එයාට එයාගේ ළඟ සල්ලි තිබ්බේ නැහැ. ඒක හින්දා එයාගේ සහෝදරෙක් තමයි ඔය කියලා document වගේක් එවුවා දුන්නා. එනාලා දුන්නා. කෙනාලා දීලා ඒවා බැංකුවට ඉදිරිපත් කරන්න කියලා. අපි මහජන බැංකුවේ චයාමන්ට ඒ ડોකියුමන්ට් උදාලා ලියුමක් ලිව්වා. අහහ. ලියුමක් ලියලා ඊට පස්සේ අපි ගියා. ඔය කොයි කාලේ වගේද? 2021. හා හා. ඒ කියන්නේ ගියා උත්තර කලින් අපිට. ඊට පස්සේ කවුරු හම්බෙන්නද ගියේ? සුජීවරාජ. හම්බෙන්න ගියා. හම්බෙන්න අපි ගියා. ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාලා ගියා. ඒ වෙලේ මේ අවශ්‍ය ඒ කියන්නේ මට ඒ අතරතුර මම මහජන බැංකුවේ කළමනාකාරතුමියත් එක්ක යම් කිසි සම්බන්ධතාවයක් හදාගෙන හිටියා. මේකට මොකද උනේ කියලා දැන්. ඔව් පිළියන්තර බ්‍රාන්ච් එකේ. ඔව් එතුමිය පාර කිව්වා අපි මිස්ලාට ලියුමක් එවලා තිබ්බා හම්බුන්නේ නැද්ද. අගෝස්තු 16 වෙනිදා ලියුමක් ලියලා තියෙනවා. ඒ ලියුම අද වෙනතුරු මට ලැබිලා නැහැ. ඒ අතර තව ලියුමක් AGM channel management රෝහිණී මදුරාවල යන නමින් ලියුමක් රිටර්න් වුණා රිටර්න් වෙලා තියෙනවා කියලා ඒක මට ෆැක්ස් කෝපියක් ගෙනලා දුන්නා පිළියන්දල කර්මනාකාරතුමිය මේ මගේ පරණ කියන්නේ මගේ ආදි කාලේ ඇඩ්‍රස් එක රවුදු 21 කලේ මගේ මහගෙදර ඇඩ්‍රස් එකට තමයි ඒක වෙලා තියෙන්නේ ඒකත් මේ හිතාමතා කරා කියලා හිතන්නේ ඒක යව්වල ලියුම ඒක නම් මට සාක්ෂි තියෙනවා සුජීව රාජපක්ෂ තමයි මේ ඇඩ්‍රස් එකට ලියන්න කියලා ස්පෙસિෆිකලි ෆෑන්ෙන් ලියලා දෙන්නේ දැන් මේකට අදාළ ඉන්ජල් සාක්ෂි තියෙනවා පොඩක් ප්ලේ කරන්න ඔය ලියුම පොඩක් ඉන්න වනිතා වාසනාගිරි වල අද මුදල් සම්බන්ධ ගනුදෙනුකාර පැමිණිල්ල. ඒ කියන්නේ ඔබේ පැමිණිල්ල. ඔව් ඔව්. එකී ලිපියෙන් ප්‍රකාශ පත්‍රය ඇමරිකා ඩොලර් ලක්ෂ 3ක මුදල් මෙතෙක් ඔබගේ ගිණුම වෙත බැරවින් නොමැති බව කාරුක දන්නවද? මොකද මේක ඇමරිකා අපි දැන් රුපියල් වලින් මේ ගනුදෙනු මෙහි ගියේ. ඔව්. දැන් බැංකුව දැන් ඒක ඩොලර්වලට පරිවර්තනය කරලා මේ ඔහොම තමයි සිස්ටම් එක එන්නේ දැන්. හරි. එතකොට දැන් මේ ලියුම අපිට පැක්ස් කරලා ගෙන්නුවේ බලන්න චන්දම හද මේක පැක්ස් ඩේට් එක බලන්නකෝ දැන් මේක 2027 management department people's bank ලියන්නේ Mrs. S. Diana Shedin ඔබට අමි අලුත් ඇඩ්‍රස් එක ඔව් අලුත් ඇඩ්‍රස් එක ආ හරි ඇඩ්‍රස් එක නේ ආ ඒතොර මේක ලියනවා මේක 60 million rupees ලැබුණා කියන මේ පැමිණිල්ල සම්බන්ධව the such funds have been credited to මේක ලැබුණා කියලා කියන්නේ ඔව් 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 credit වෙලා කියන එක දැන් මේ පැත් මෙතනින් මහජන බැංකුව කූටලේ කරන සම්බන්ධ වෙන තුන දාන දැන් ඒතොර මේ 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 නිලධාර හරි දැන් ඔබේ digital සාක්ෂිය ඉදිරිපත් කරන්නකෝ දැන් මෙතන මේ ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර් තමයි මේ මෙතුමියත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේස් කොහොමද ඒ ඇඩ්‍රස් එකට යන්නේ? මොකද මම මෙතන මේ account එක open කරනකොට මගේ ඔප්පු පෙන්නවා, මගේ වතුර බිල් පෙන්නවා. ඒ ඔය account එක open කරපු පැත්තෙන් නෙමෙයි මේ ලියුම ගියේ. මේ මොකද අර මේ දැන් ඔයා මේ
सुजीवराज पक्ष सुजीवराज पक्ष हमसे සාමාන්‍යයෙන් අපි දන්නේ නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බැංකුවක අර මේ ප්‍රූෆ් එකක් විදිහට තියාගන්න තියෙන්නේ මේකනේ. එතකොට කොහොමද බැංකුවක අර print වෙන fax machine එකේ මේ පරණ date එකක් යන්නේ? මම අහුවා මේ ලියුම මේ date කරලා තියෙන ඔබතුමියට කොහොමද පරණ සැප්තැම්බර් 3 කොහොමද ඔබතුමිය දන්නේ මගේ නොවැම්බර් ඔක්තෝබර් ගානු දෙනු සම්බන්ධයෙන් කියලා. ඔව්. එවැලේ තුමේ කිව්වා මේ නෑ මේක වැරද්දක් නෙමෙයි මේක වැරද්දක් නෙමෙයි කියලා. එතුමේ පිළිගත්තේම නෑ. පස්සේ DGM තමයි එතුමිට පෙන්නේ නෑ ඔබතුමා ඔබතුමිය වැරද්දක් මේක කරලා තියෙන්නේ මේ දිනේ වැරදි දාලා තියෙනවා කියලා. අතුල කරපු මේ කූට වංචාව වහන්න තමයි මේ නිරදාරි. ඔය දැන් මෙච්චර සැඩ ඔබට දැන්න විදියට කියන්නකෝ දැන් කීර්ති මමයි මාධ්‍යයේ ඉන්නේ. ඔහුනම් ඊටපු යුදහම ගුවන් අමුදා නිලධාරියෙක්. ඔබ ඔබ දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔබ කෝටි ගණන් ඔබ කොහොමද මගේ BOC account එකෙන් කෝටි ගණන් මේ සරණ එක. ඔබට මේක දැනුනේ කොහමද? ඔබ ඕන තරම් පොළු කාලත් ඇති. ඕන තරම් රැවටිලත් ඇති. එනේ එහෙම ව්‍යාපාරික වුණා මෙහෙමනේ. ඔබට මේක දැනුනේ කොහමද කියන්නකො. වචන පහකින් නැකින් කියන මට කියන්න දෙන්නම එකතු වෙලා. අපි දෙන්නම අපේ බිස්නස් එක දෙන්නේ ඔන්ලයින් තමයි ට්‍රාන්සැක්ෂන් දෙන්නේ. අපි බැංකුව වලට යන්නේ. අපි ද ටිකට් අපි වීසා ටිකට් අපි ටුවර් එක කරන්නේ. ඉතින් අපි හැම වෙලේ ඔන්ලයින් බැලුවා සල්ලි වැන්න අපි ඒක අපිට සැකයක් නැහැ මේ ගවර්න්මන්ට් බැංක් එක තියෙන්නේ. ඒ වගේ අතලත් කරේ අපි ගවර්න්මන්ට් බැංක් එකට සල්ලි දැම්ම. කියන්නේ මහජන බැංකුව වල සල්ලි දැම්මට පස්සේ සිස්ටම් එකේ පෙන්නවනවා. සමහරවිට මම සිට අවුරුදු 12ක් හිටපු මේ රටේ පිට රටයි හිටපු බැංකු නිලධාරීන්. ඔව්. ඉතින් මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම ඒගොල්ලන්ගෙන් අහුව එකම දේ මම බැංකුවට ණය නැත්තම් ඒ අදාළ බැංකුවට මම කිසිම ණයක් නැත්තම් කොහොමද මගේ ඒගොල්ලන් කියන්නේ සල්ලි හම්බෙලා නැහැ මේ හෝල්ඩ් එකක් දාලා තියෙන්නේ. මම දන්න නීතිය හැටියට බැංකු සේවකයෙකුට නිකන් හෝල්ඩ් එකක් දාන්න බෑ මම ණයක් නැත්තම් මේ හෝල්ඩ් එක ගැන මොකක් හරි කියලා නැද්ද මේ හෝල්ඩ් කරපේ ගැන මේ කම්ප්ලයින්ට්ස් අවිල්ල තියෙනවා කියලා පීපල්ස් බැංක් එක මොකද කියලා AGM channel management ඒ හෙඩ් කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ මහත්තයෙක් කතා කරලා විජේවර්ධන කියලා මේ account එකට මෙහෙම සල්ලියක් එන්න තියෙනවා tax capable තමයි ගන්න ඕනේ ඒ කියන්නේ ඒ account එක හෝල්ඩ් කරලා තියන්න කියලා ඒ ගාන කොහොද මේ බැංකුවෙන් එහෙම කියනවා චෙයාර්මන් ගේ ඉස්සරහා මම ඇහුවා අපි මමත් බැංකු සේවකයෙක් අපි ස්විෆ්ට් මැසේජස් මේල්ස් ත්‍රූ කරනවා ෆැක්ස් ටෙලෙක්ස් හරහා කරනවා මිස ටෙලිෆෝන් කෝල් වලින් අපි කිසිම කෙනෙක් කර කිසිම දෙයක් කරා කිව්වට බැංකු සේවකයෙක් කරන්නේ අපි දන්නේ කොහොමද ඒ සෙන්ට්‍රල් බැංකේ විජේවර්ධන කියන කෙනාමද හොර කෙනෙක්ද කියලා ඒක තමයි සාමාන්‍ය බැංකුවක කම්ප්ලයන්ස් කියන්නේ CID එක වගේ බැංකුව ඇතුලේ මේ CID එක වගේ ඒකේ හෙඩ් තමයි මේ සමන්ති සේනානායක කියන්නේ එතුමිය 2000 මේ චක්‍රලේඛයට පීපල්ස් බැංක් එක මෙහෙම දැම්මට අද වෙනකන් ඒගොල්ලන් ක්‍රියාකාරී වෙලා නැහැ මේ සම්බන්ධයෙන්. අපි චෙයාර්මන්ව හම් වෙන්න කී වෙලාවේ කම්ප්ලයන්ස් හෙඩ් ඇවිල්ලා කිව්වා සර් මේ වගේ කේස් එකක් යක්කල බ්‍රාන්ච් එකේ වෙලා නඩුවක් යනවා කියලා. මම එතකොට ඇහුවා ඒතුළ සුජීව රාජපක්ෂ මහත්තයා ඇහුවා මේ කේස් එකට කලින්ද පස්සේද කියලා. මේ කේස් එකට කලින් කිව්වා. මම එතකොට එතුමාගෙන් ඇහුවා සර් සාමාන්‍ය එස්කලේට් කරන්නේ නැද්ද ඕගොල්ලන් ස්ටාෆ්ට එකම කේදේ එකම කේක විදියට වෙනකොට එයා එවෙලෙම කෙලිම DGMට අපිව යවුවා මේක මේක පොඩ්ඩක් ඉන්කුවරි කරන්න කියලා. එවෙලෙම යවුවා අපිව. දැන් මහා බරපතල සිද්ධියක් නේ. දැන් මෙතන ස්ටෑන්ඩින් ඕඩර් සියෙද්දි එහෙම නැත්නම් චක්‍රල එක නිකුත් කරලා දියද්දි ටෙලිෆෝන් කෝල් එකකට මුදල් හෝල් කරන්න එපා කියලා. එහෙම
ඊට පස්සේ ඒක හෝල් කරා නම් කවුද කැමතිද වගේ කියන්න ඕනේ දැන් මේ එක තමයි දැන් මේකේ දිනවා ෆොරින් එක්ස්චේන්ජ් ඩිපාර්ට්මන්ට් DAP of Central Bank of Sri Lanka එතනින් තමයි කෝල් එක එන්නේ දැන් මෙහෙම විජේවර්ධන කෙනෙක් එතන නැද්ද නැහැ නැහැ එහෙම තනි කර බොරුවා තනි කර බොරුවා මම කෝල් එකක් කරා පීපල්ස් බැංක් එකට කිව්වත් මෙන්න මෙම මේ 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 සංජීව කුණු මම ඇවිල්ලි බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් තව මිස් එතකොට මටත් පුළුවන් ෆෝන් නම්බර් එකක් දෙන්න මම නැහැ මගේ මගේ ප්‍රශ්නේ ඔයා බැංක කෙනෙක් විදිහට අහන්නේ සංජීවගේ වයිෆ් විදිහට නෙමෙයි මේ තත්ත්වය තුල අපේ account මේ හරිම අනතුරුදායකයි අනතුරුදායකයි සේෆ්ටි එකක් නැහැ ඔන්ලයින් දැන් ඔන්ලයින් මේ කර මේ බැංකුව කරන්නේ තව විශ්වාස කර ව්‍යාපාර විශ්වාස කරන්න බෑ දැන් මට කෝල් එකක් කරාම පීපල්ස් බැංක් කරේ බියෝසියර කියන්න පුළුවන් මෙන්න මම විජේවර්ධන මම සෙන්ට්‍රල් බැංක් එකේ මේ 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 මේක මේක සිද්ධ වෙන්නේ රාජ්‍ය බැංකු දෙකේ විතරයි 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 මේක මේක මේ අතුල මේක තෝරගන්නෙත් ඒක වෙන්නේ නැහැ මේ 2022 මේ 2022 ගෝඨාභය මහත්තයා අයින් වෙන දවසෙත් මේ කේස් එක මේ විදියට කෝටි කෝටි 37 කෝටි 37ක් එක්කිනු ට්‍රාන්ස්ෆර් කරලා මේක සමාජික සම්මත අද වෙන්නත් පුළුවන් තව කෙනෙකුට අද සමාන අපි කතා කරන වෙලාවට වෙනවත් දන්නේ නැහැ මෙතන මේ තියෙන යාට විරුද්ධ කේස් 20 ගානක් තියෙන මේ අතුලට අතුලට විරුද්ධ මේ CID එකේ කේස් එක කේස් එච්චරක් නෑ දැන් ඔබ කිව්වනේ 2014 ඉඳලම තියෙනවා කියලා නේ 2014 මේ මහජන බැංකුවෙන් මේ චක්‍රලේඛ නිකුත් කරලා දෙන්නේ දැන් දැන් අවුරුදු 2014 ඉඳලා කියන්නේ දැන් අවුරුදු 9ක් තිස්සේම හරි බොහොම ස්තුතියි අපි යමු ඉක්මනින්ම ඊළඟ කවුද ඊළඟට ඔබ කැඳවන්නේ ව්‍යාපාරිකයෙක් රියල් ස්ටේට් සම්බන්ධයෙන් සංජීව බොහොම ස්තුතියි ශාමලි බොහොම ස්තුතියි සම්මුතිත මෙතුමා අවුරුදු 20ක් යුරෝපයේ මූල්‍ය ශාස්ත්‍රයේ සහ ඉන්දිකිරීම් ව්‍යාපාර වල නිරත කෙනෙක් මෙතුමා දැන් ලංකාවේ රියල් ස්ටේට් ෆීල්ඩ් එකේ ව්‍යාපාරික කටයුතු නිරත වෙනවා හරි දිල්රුක් කහදවල ගලවමු කොවිඩ් නෑ මේ දවස්වල කොවිඩ් ඉඳන් නෙමෙයි අතනම මේ අපි මේ සමාජයේ ඉන්න වෙලාවේ මේ වගේ දෙයකට අහු වුණා කියන්න ලැජ්ජයි ලැජ්ජයි ඒ නිසා තමයි මම මේ එහෙමද ඔබට බයක් අවදානමක් රිස්ක් එක රිස්ක් එකක්ද එහෙම කිසිම දෙයක් උඩ නෙමෙයි විශේෂයෙන්ම ඉතින් මේ වගේ මං වගේම තව ගොඩක් දෙනෙක් ඉතින් මේ ලංකාවේ ඒ කියන්නේ ඔබ කැමති ඔබට ලැජ්ජාවක් තියෙනවා මම වගේ මිනිහෙක් මේකට අහු වුණා කියන එක ඒකද ඒ එච්චර මාස්ටර් මයින්ඩ් එකක් ගන්න අපි මෙච්චර යුරෝපේ බිස්නස් කරලවත් අපිට දැන් මේ වෙලාව නෑ වෙලාවත් මේ මෙච්චර ඉඳලා මේ අහු වුණා කියන එක මොකද අපි බැංකුවක තියෙන ගිණුමක තියෙන නම්බරයක් වෙනස් කරන්න බලුවන් කියන එකම ඉගෙන ගත්තා මෙතනින්. හා හරි කතා පටන් ගමු. කියන්න. මගේ ව්‍යාපාරයක් යනවා මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන්. ඒකේ මගෙත් එක්ක හිටපු පාර්ට්නර්ට ෆයිනෑන්ෂල් ඉෂුව එකක් ආවා. ඊට පස්සේ යා නිසා අපිට වෙන ඉන්වෙස්ටර් කෙනෙක් අවශ්‍ය වෙලා තිබුණා. ඒක ගැන පොඩක් අපි වටේ සමාජයේ දැන් ගිහිල්ලා තිබුණා. ඒ කියන්නේ ඔබ ඉන්වෙස්ටර් කෙනෙක් හොයනවා කියන එක. කට්ටි දන්නවා. හරි. ඒ අතරතුර පුද්ගලෙක් එනවා මාව හම්බ වෙන්න මගේ ඔෆිස් එකට. හා ඒගොල්ලන්ගේ මේ මුදල් තියෙනවා ඉන්වෙස්ට් කරන්න ප්‍රොජෙක්ට් එක ගැන විස්තර අර යන්න කියලා. මේ එන්නේ අතුලගේ සෙක්‍රටරි කෙනෙක් හැටියට තමයි එන්නේ. ඇවිල්ලා මගෙන් ඔක්කොම විස්තර අතුලව දන්නේ නැහැ ඉතින්. නෑ මං කවුද කියලා දන්නේ නැහැ. ඇවිල්ලා ඔක්කොම විස්තර ටික අර ගන්නවා ප්‍රොජෙක්ට් එකේ. අරගෙන ගියාම අපිට උමනා වෙන්නේ 1 බිලියන් එකක ඉන්වෙස්ට්මන්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහට යන්න. ඊළි වෙලා පස්සේ කියනවා රයිට් අපි කැමති මේ ප්‍රොජෙක්ට් එකට ඉන්වෙස්ට් කරන්න. එහෙනම් අපි ඇග්‍රීමන්ට් එකට එන්න ඕන කියලා. කියලා මාව අර යනවා නුවර ඉන්න ලොයර් කෙනෙක් ගාවට. ඒ පුද්ගලයාත් එක්කලා මම ඇග්‍රීමන්ට් එකක් ගහනවා එයාත් එක්කලා මේ ව්‍යාපාරයේ අතුල ඔබට හම්බුණාද? ඔව් අතුල ඊට පස්සේ ආවා මාම මුලින්ම හම්බුනේ සෙක්‍රටරිව. මුලින්ම සෙක්‍රටරිව හම්බ වෙලා සෙක්‍රටරි දෙතුන් පාරක් ඇවිල්ලා අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් අරන් ගිහිල්ලා ඊට පස්සේ අතුලව ගෙනල්ලා මුලින්ම මට අඳුනලා දුන්නා. දැන් අතුල මේක දැනගත්තේ කොහොමද? මම ඉන්වෙස්ට්මන්ට් එකක් හොයනවා 1 බිලියන් කියලා. ඒක ඔබ ප්‍රශ්න කරේ නැද්ද සෙක්‍රටරිගෙන්? ඔයා කොහොමද දන්නේ? ඔයා කවුද? ඔයා මලට යුවේ කවුද? ඒක දැනගෙන තිබුණේ මම දන්න පුද්ගලයෙක්ගේ හරහා. ආ ඒක ඒක කිව්වා. ඒක පිළිගන්න පුළුවන් කතාවක්. ඒක පිළිගන්න පුළුවන් කතාවක්. ඒ උඩ තමයි ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් එකක් පුළුවන්. හරි. දැන් ඊට පස්සේ නුවරට යනවා. ඊට පස්සේ ලෝයර් ඉස්සරහා ඇග්‍රීමන්ට් එකක් ගැහුවා. ඒ වෙනකොට අපි 1.5 බිලියන් විතර අපි ඉන්වෙස්ට් කරලා ඉවරයි. ඒතර ඒගොල්ලෝ තව 1 බිලියන් එකක් ගෙනාවොත් මේකේ ප්‍රොෆිට් ෂෙයරින් එක 50-50 යන්නේ කියලා ඇග්‍රීමන්ට් එකක් ගැහුවා. ඒගොල්ලන් 1 බිලියන් ඉන්වෙස්ට් කරා. ටෝටල් 2.5 බිලියන්. මේගොල්ලන් ඇවිල්ලා මට කිව්වා මේ විස්තරයක් කිව්වා මේක ගැන. මොකද එයාගේ ලොකු ෆන්ඩ් එකක් තියෙනවා ලංකාවේ. ඒ ෆන්ඩ් එක සෙන්ට්‍රල් බැංක් එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ. එක එක හේතු කිව්වා. ඔය දේශපාලනඥයෝ ගැනයි, එක එක තියෙන ප්‍රශ්න ගැනයි කිව්වා. කියලා. මොකක් කිව්වට දේශපාලනඥයෝ නිකන්. එයාට මේ මුදල් ඇවිල්ලා තියෙන්නේ ඔය LTT සම්බන්ධයෙන් තියෙන මුදලක් ඒක ඇවිල්ලා සෙන්ට්‍රල් බැංක් එකේ හිර වෙලා ඊට පස්සේ දේශපාලනඥයෝ සමහරක් ලාට උදව් කරලා ඒක මෙයා වෙලා දැන් ඒක එළියට ගන්න තමයි මේ ප්‍රොජෙක්ට්ස් වලට විතරයි ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියන දැනට තමයි මට දැනෙන්නේ. LTT එකට සම්බන්ධ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා කිව්වා. එයාගේ account එකට ඇවිල්ලා මේක hold කරලා තියෙනවා මේ සෙන්ට්‍රල් බැංක් එකේ. hold කරලා තියෙනවා. ඒතර දේශපාලනඥයාට උදව් කරනවා කිව්වා. මේක එළියට ගන්න. කවුද දේශපාලනඥයෝ? ඒක මට නම් වලින් කිව්වේ නෑ. නෑ මට කිව්වේ නෑ කියලා ඒක උඩ තමයි කිව්වේ. දැන් ඒක යාට රිලීස් ක්ලියර් වෙලා තියෙන්නේ බැංක් එකෙන්. නමුත් ඒක ඉන්වෙස්ට් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් වලට විතරයි. ඒ නිසා තමයි මේ ප්‍රොජෙක්ට්ස් වලට ඒගොල්ලන් ඉන්වෙස්ට් කරන්නේ කියලා. ටික දවසක් යනකොට මෙයා ඇවිල්ලා කිව්වා දැන් මේ ෆන්ඩ් එක රිලීස් කරන්න ලෑස්ති සෙන්ට්‍රල් බැංක් එකෙන් වැලියුේෂන් එකක් කරන්න ඕන කියලා. වැලියුේෂන් එකට පුද්ගලයෙක් එක්කන් එනවා මගේ ප්‍රොජෙක්ට් එකට. හරි. සෙන්ට්‍රල් බැංක් ටයි එක දාගත් සෙන්ට්‍රල් බැංක් එකේ ඩෙන්ටි කාඩ් එකක්
දාගත්තු පුද්ගලයා කෙනා valuation එකක්. කොහට දාවේ? මගේ site එකට. Site එකට ආවා. Site එකට ආවා. Central bank එකේ. Central bank එකේ කෙනෙක්. අතුලත් එකම දාවේ? අතුලත් එකමයි ආවා. හරි. Central bank tie එක, Central bank ID card එක. ඔබ 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 ඔහුගේ නමත් එක check කරාද මේ හරියට කියලා? Check කරලා බලන්න. නම මොකද්ද? නම ඇවිල්ලා හුළුගල්ල. හුළුගල්ල. ඔව්. එහෙම කෙනෙක් ඉන්නවද Central bank එකේ? ලංකාවට ආපු අලුත. මට එච්චරම ලංකාව ඇතුලේ සම්බන්ධතා අඩුයි. හරි. ඊට පස්සේ ඉතින් මම උනට අර වගේ දේවල් පොඩ්ඩක් චෙක් කරලා බැලුවා කවුද කියලා. ඊට පස්සේ ඉතින් කියපෙන්නවා පෙන්නලා බලලා ඉවරලා කිව්වා එයා එකට බෝඩ් එකට දාන්න ඕන මේ වැලියුේෂන් එක ඒක උඩ තමයි මේ amount එක රිලීස් වෙන්නේ කියලා. කියලා සුමානකට පස්සේ තමයි මට කතා කරලා කිව්වා දැන් හරි ඒක ඕකේ. වැඩි දවසක් යන ඉසෙලා මේ amount එක රිලීස් වෙනවා කියලා. මට කිව්වා BOC එකේ saving account එකක් දෙන්න කියලා. හරි. මට ඒ වෙලාවේ ඇත්තටම BOC එකේ saving account එකක් තිබුණා මගේ පරණ එක. එබැයි ඒක ඇක්ටිව් වෙලා තිබුණේ නැහැ මොකද මම යූස් කරපු නැති නිසා. පස්සේ මං ගිහලා ඒක රියැක්ටිව් කරලා මම මේකට 5000 රුපියස් දාලා දෙන්න කියලා කිව්වා. දුන්නා පස්සේ පරණ account එකම ඩියුටි කරා. එක දවසක් මට කෝල් කරලා කිව්වා හරි ඔයා මේ බලන්න හෙට වෙනකොට මේ ඒ amount එක 1 billion. ඔව් 1 billion account එකට එයි. ඒ ආවට පස්සේ අපිට වැඩ ටිකක් තව තියෙනවා documents wise කරන්න කියලා. පස්සේ හාන් කියලා මට පහුවදා උදේ මට බැංකුවෙන් කෝල් එකක් ආවා. BOC bank. මොකද branch එක? ජායල branch. කෝල් එකක් ආවා මෙහෙම මුදලක් ඇවිල්ලා තියෙනවා. දැනුමක්ද කියලා මම කොහොම මෙහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් එන්න තියෙනවා ඒක ඇවිල්ලා ඇති කියලා පස්සේ මම ගියා බැංකුවට ගිහින් බලපුවාම account එකේ ඒ මුදල තියෙනවා එතකොට දැන් බැංකුවට ගියා ඔව් මම ගියා බැංකුවට ගියාම සිස්ටම් එකේ 1 බිලියන් තියෙනවා ඔව් මට ඒවා දුන්නේ නැහැ ඒ වෙලාවේ නමුත් මම බැලුවාම මේ තියෙන එක ඔව් මේ තියෙන එක 5000 කඩුවිනේ ඒකද ඒ 5000 අඩුවනේ මම දාපු 5000 කැපිලා මයිනස් ඒ මොකද ඒක තමයි මේක තමයි කියන්නේ ඔය හෝල්ඩින් එක හෝල් කරනවා මයිනස් තියෙන එකද ඒ මයිනස් තියෙන එක දැන් ඒකත් මම දැක්කම මම මොකද්ද කියලා එතකොට මට කිව්වා මේ වගේම සෙන්ට්‍රල් බැංක් එකේ මොකක් හරි ඉෂුව එකක් ඇති මෙයාට ඒක ඒ ෆන් ට්‍රාන්ස්ෆර් කරපු කෙනාගේ තියෙන ඉෂුව එක ඒක ක්ලියර් වෙච්ච ගමන් මේක ඔයාට බැංකුවට කියන්න පුළුවන් මගේ account එකකට ෆන්ඩ් එකක් ආවා කියන්නේ මං ඉතන ට්‍රස්ට් එකක් බිල්ඩ් වෙනවනේ 1 බිලියන් ආවා කියන්නේ ඉතින් ඉතින් දැන් කියපු දෙයම අපි agreement ගිහිල්ලා genuine විදියටම ඔක්කොම ආවනේ ඊට පස්සේ අපි මම ඉතින් ඇත්තටම හිතුවා මේ යන්නේ genuine ගමනක් කියලා ඊට පස්සේ ඉතින් මං කෝල් කරලා කිව්වා ඔය සල්ලි ඇවිල්ලා තියෙනවා මෙහෙම මට කිව්වා හැබැයි මේ මොකද්ද මේ හෝල්ඩ් එක කියන්නේ කියලා අනේ නේ එක මං කිව්වනේ අර සෙන්ට්‍රල් බැංක් එකේ මගේ සල්ලි වලට එහෙම මේ ඉෂුව එකක් තියෙනවා කියලා මං ඇවිල්ලා ඒ විස්තරය කියන්නම් කියලා තමයි ආයෙ සෙක්‍රටරිත් එක මං ගාවට ආවා. ඔව්. ඇවිල්ලා කිව්වා මෙහෙම සල්ලිය රිලීස් කරන්න නම් ගෙවන්න තියෙනවා ඩෙබිට් ටැක්ස් එකක් කියලා මට කිව්වේ. 1.34% ගෙවන්න ඕන. ඒක 1 බිලියන් වලින්. 1 බිලියන් වලින් 1.34% ගෙවන්න ඕන. ඒකට තමයි මේක රිලීස් වෙන්නේ කියලා. ඊට පස්සේ මං ඒත් ඇහුවාම කිව්වා මොකද එයාට දාලා තියෙන රිස්ට්‍රික්ෂන්ස් උඩ. මොකද එයාගේ एक मोनीटर करना के सेंट्रल बैंक मुझे दर वगे इश्यूस तिब्बी चीसा इतने मम बेलू हम जब मैं नियम वटेम पड़ा चेक कर लेलू हम हम मैं उखम पैतंगी तिब्बे मुझे मगे अकाउंट के मे वगे मुझे कावा क्यों हम विशेष मैं लंका लंका बैंक के अन्नी लंका गवर्नमेंट साम राज्य बैंक ये अग्ञा अभी पोडक दिफा रखी तेने मैं ये ट्रस्ट के संपूर्ण है इतने एक उड़े मई मम्मी इसराहटे अन्नी मैं अतिक ඒතරේ ඒ උඩ මම කරයි කමන්නේ එන ඩෙබිට් ටැක්ස් එක අවශ්‍ය නැහැ මං එක ගෙවන්න මම දැන් මට ඕන මේ ෆන්ඩ් එක මේක ඉන්වෙස්ට් කරන්න ඒතරේ 134 හරි ඒතර කාටද ඒක ගෙව්වේ ඒක මං එයා මට කිව්වා මොකද එයාගේ නම ඉන්නේ ඩෙබිට් ටැක්ස් එක ගෙවන්න ඕන සෙන්ට්‍රල් බැංකේ වෙන කාටවත් ගෙවන්න බෑ එයා එයාගේ account එකට දාන්න එයා ඒතර ගෙවලා ඒක රිලීස් කරනවා කියලා ඊට පස්සේ ඉතින් කිව්වා සුමානියක් ඉදර යද්දි දැන් හරි ඒක රිලීස් වෙයි ටික දවසක් යනකොට කියලා ඔය අතර වාරේ මේ පුද්ගලයා ආපු වාහනේ මේ පුද්ගලයාට එන්න බැරුව ගියා. කොළඹට එන්න යන්න කැඩෙනවා. ඒ ප්‍රශ්න ටිකක් ආවා. ඒ වෙලාවේ හැමතිස්සෙම කිව්වා මට දුවා ගන්න විදියක් නැහැ. මේකට නිකන් කාලේ වරක් වෙනවා යන්න කියලා. ඉතින් ඒතකොට ඉතින් මගේ ගාව මගේ කම්පැනි දුවන වාහන තියෙනවා. ඊට පස්සේ ඉතින් මගෙන් ඇහුවා මට වාහනයක් පොඩ්ඩක් දෙන්න පුළුවන්ද දුවන්න කියලා. ඊට පස්සේ මං ගාව තිබුණා Range Rover එකක්. පස්සේ මම ඒක දුන්නා යාට පාවිච්චි කරා. මොකද පාට? Range Rover වෙලා එකක් සුදු පාට. සුදු පාට. අර සංජීවට දුන්නේ ඒකද? ඒක තමයි. ඒක තමයි. ශාමලී කිව්වේ ආවා කියලා හම්බෙන්න? අහහ. ඒක තමයි. ඊට පස්සේ මම ඒක දුන්නා. ඉතින් ඉඳලා ඒක දැන් තමයි යන්නේ වැඩවලට දුවන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් දැන් මොකද දැන් මේ මගෙත් එක්ක ඉන්න පාර්ට්නර්නේ. ඔය නිකන් අති තුන්නේ නැද්ද 1 බිලියන් ඉන්වෙස්ට් කරන්න පුළුවන් මේ කෙනෙක්ට නුවර ඉඳලා කොළඹට එන්න වාහනයක් නැති වෙනකොට සැටියක්. ඒකට හේතුව උනේ එයා පෙන්නපු බෑග්ග්‍රවුන්ඩ් එකනේ. ඒකයි ඔබේ account එකේ සල්ලි තියෙනවද? සල්ලි තියෙනවා. ඉතින් දැන් නැත්නම් දැන් මගේ account එකේ මෙහෙම මුදලක් එන්න විදියක් නැහැ. නෑ නේද? දැන් මම දැනුවත් නැනම් එහෙම වෙන්න බෑ. මොකද බැංකුව ඇතුලේ account එකකට සල්ලියක් වැටෙන්න නම් තව account එකකින් තව account එකකට මිසක් වෙන වෙන්න විදියක් නෑ. නෑ නේද? ඔව්. මේ වගේ ට්‍රාන්ස්ෆර් එකක් කරනවා. එතකොට මේ පුද්ගලයාට යම් කිසි මුදලක් ඔහරි තියෙන්න බෑනේ මේක කරන්න. දැන් ඔබේ වාහනේත් උඩ දුන්නා. දුන්නා. හරි. දැන් ඔන්න දැන් යනවා සුමාන 2 3 යනවා. ඉතින් COVID උත් ඇවිල්ලා පොඩ්ඩක් කාලෙත් ඇදිලා ඔක ගියා. 2020 අන්තිම හරිය වෙනකොට මං ගාවට ගේනවා. එක දවසක් කෝල් කරලා කියනවා මේ පොඩි ඉෂුව එකක් තියෙනවා. සෙන්ට්‍රල් බැංක් එකේ මගේ ඒ මේක හෑන්ඩල් කරන කෙනාට පොඩක් හම්බෙන්න ඕන. හරි. කියලා තව පුද්ගලෙක්ව ගේනවා. ඒ කියන්නේ ඒ තරවගේ ටයි එකක් දාලා ඒ වගේම ටයි එක දාලා ඒ වගේම
මේ සෙන්ට්‍රල් බැංක් ඩී එක දාගෙන දැන් මුලින්ම ආවේ හුළු ගල්ලා කියලා. හුළු ගල්ලා. දැන් දෙවෙනියට ආවේ කවුද? දැන් දෙවෙනියට එනවා කවුද? ජයලත් කියලා. ජයලත්. ඔව්. මගා තියෙනවා ෆොටෝ එක පවා තියෙනවා. ඒ පුද්ගලයාගේ? ඔව්. දැන් ඒ පුද්ගලයාත් ඇවිල්ලා මට කිව්වා මෙයාගේ තියෙන ඒ දවස්වල තිබිච්ච ඒ තිබිච්ච ඉෂුස් නිසා මෙයාට ගොඩාක් රිස්ට්‍රික්ෂන්ස් තියෙනවා බැංක් එකේ. සෙන්ට්‍රල් බැංක් එකේ. ඒ උඩ මෙයාට මේ මෙයාගේ ක්‍රිබ් එකක් ගිහිල්ලා තියෙන්නේ. මෙයා ටිකක් ඔපරේෂන්ස් ටිකක් පෙන්නනකම් මෙයාගේ ඒ කියන්නේ ටර්න් ඕවර්ස් ටිකක් පෙන්නනකම් එයාගේ account එකේ මේ fund එක release කරගන්න බෑ. ඒකට ක්‍රමයක් හදුවා මේගොල්ලෝ. අපිට පුළුවන් මෙහෙම කරන්න. මෙයා ඔපරේෂන් එකක් කරනවා නම් 50 million එකක් හැම සුමානෙම ඊළඟ සුමානේ ඒ 50 million එක අර amount එකෙන් release කරන්න පුළුවන් මෙයාගේ account එකට. එහෙම එහෙම සුමාන 6ක් 7ක් කරනකොට මේ විශ්වාසය හදාගත්තට පස්සේ පර්ල් එක ගන්න පුළුවන්. අරක ගන්න පුළුවන්. ඒ නිසා ඒකට මෙයාට අවශ්‍ය එක කරන්න කියන තැනට මම අර පුද්ගලයා මට විශ්වාසයක් එන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ කියන්නේ. සෙන්ට්‍රල් බැංක් එකේ පුද්ගලයා කියලා කියන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ එහෙම කෙනෙක් ඉන්නවද දන්න ජයලත් කියලා? ජයලත් කියලා පුද්ගලෙක් ඇත්තටම මම ඊට පස්සේ දැන් මූණවරින් දැන් බැලුවේ නෑ. මම බැලුවා චෙක් කළා. ජයලත් කියලා පුද්ගලෙක් ඉන්නවා. ඉන්නවා. නමුත් ඒ ආවේ මෙයාම දන්නේ. එයාම නෙමෙයි. ඊට පස්සේ දැනගත්තේ මම එයා නෙමෙයි කියන්නේ. මේ ඇවිල්ලා මේගොල්ලන් එක්කලාම ඉන්න මේ ටීම් එකේ ඉන්න පුද්ගලයා. ඒක හොර අයිඩෙන්ටි කાર્ඩ් එක සෙන්ට්‍රල් බැංක් එකේ දාගෙන ආවා. හා ඊට පස්සේ ඇවිල්ලා දැන් දුන්නාට පස්සේ මාව දැන් ආයේ හම්බෙන්න මෙයායි අතුලයි යාගේ සෙක්‍රටරි ඇවිල්ලා කතා කරලා කියනවා දැන් මේක කරගත්තා නම් ඉවරයි දැන් අන්තිම ස්ටෙප් එක තියෙන්නේ මේක කරන්න පුළුවන් නම් දෙන්න මෙයානි මං කියනවා අපි දැන් ජොයින්ට් account එක කරලා දාමු එතකොට බය නැහැ කියලා ජොයින්ට් account එක බෑ මොකද එයාගේ ක්‍රිබ් එකට පෙන්නන්න එයා තනියම යන්න ඕන ඒ නිසා එයාට දාන්න හැම සුමානෙම දවස් 4ක් දාන්න ඊළඟ සුමානේ ඒ amount එකම එනවා account එකට ආයේ ඒක දානවා එහෙම සුමාන 6ක් විතරක් කරමු ඊට පස්සේ අපිට මේ ප්‍රශ්නේ ඉවරයි කියලා එතන තමයි මං ආයෙ යාට 50 million එකක් දෙන්නේ හතර හතර කඩ කඩ දුන්නා. ඒ කියන්නේ ලක්ෂ මිලියන 12.5 ව හතරක් දානවා දවස් හතරක් දුන්නා. සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද කියලා දානවා. ඊට පස්සේ ලබන සතියේ ඊළඟ සතියේ ඔබේ account එකට දුන්නා. ඊළඟ සතියේ උදේට එනවා මේ amount එක ආපහු මගේ account එකට. 50 million ම ආවා. නෑ මුලින්ම එන්නේ 12.5 million නේ. සඳුදා දාපු එක සඳුදා එනවා. ඒක ආයෙ මම තාපයකින් යාගේ account එකට ආයෙ දානවා. ආ. තවම ආයෙ ඊළඟ. මේ ඔබේම සල්ලි roll නේ නැත්තේ. ඒ මගේම සල්ලි roll කරනවා. එතකොට එහෙම අරගෙන ගියා. මාර game එකක් ආ. මේක ඇවිල්ලා මේක ඉතින් මට තනියම කරන්න පුළුවන් කියන එක මම හිතන්නේ නෑ. මගේ කවුරුහරි ලොකු team එකක් ඉන්නවනේ. ඉතින් ඔබ කොච්චර ගියාද? මේක මෙහෙම සුමාන 7ක් විතර ගියා. මම ඊට පස්සේ අහුවාම මොකද දැන් වෙන්නේ කියලා. නෑ නෑ තව ටික දවසින් හරියනවා කිව්වා. මම දැනගත්ත දෙයියන විදිය හරි නෑ කියලා. ඒ අතරතුර මෙයයි මෙයාගේ secretary පොඩ්ඩක් clash එකක් ගියා. ඔව්. ඊයේ වෙලාවේ මගේ secretary මට වෙනමම call කළා. මොකද එයා අසනීප වෙලා හිටියා. එයාව හොඳ කරගන්නත් මේ නැහැ කියලා. පස්සේ මම මේකටත් පොඩි උදව්වක් කෙරුවා. හොස්පිටල් එකේ පස්සේ මෙයා මට message එකක් කිව්වා බලාගෙන මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතන ඉතින් මම මෙයා ගැන ලොකුට සැකේ හිටියේ. හිතල ඉවරලා මම දැනගත්තා දැන් නවත්තන්න ඕන කියලා. මම හැබැයි මෙයාට කිව්වා මේක යන විදිහේ හරිය නැහැ. ඉතින් අපි මේක වැඩක් නැහැ. මේක වෙන දෙයක් නෙමෙයි. අපි නවත්තමු. ඔයා මගේ ගත්ත සල්ලි ටික දෙන්න ඉවර වෙන්න කියලා. එතකොටත් මගේ වාහනේ පදිනවා. දැන් මෙයා ඊළඟ සෞදා දාන්න තිබුණු මුදල දැම්මේ නැහැ. ඊට පස්සේ මම මොකද කරේ? දැන් දැනගත්තා ඔක්කොම මෙයා වෙනවා කියලා. මම මෙයාට කොළඹට එන්නයි කිව්වා. ඊට පස්සේ ගියා පහුවෙදා 11ට එන්නම් කියලා. හැබැයි ආවේ නැහැ. ආවේ හැන්ද 6ත් පහුවෙලා. දැන් ඔබේ වාහනේ තව ළඟ නේ? ඔව් ළඟ නේ. දැන් මට ඒක ගන්නත් ඕන. හරි. ඒ නිසා එනකන් හිටියා. ඊට පස්සේ ආවට පස්සේ මම මගේ ලොයර් කෙනෙක්වත් දිනනලා ලොයර් ඉස්සරහා පිට මේ ඔක්කොම කතාව මම ලිව්වා. ඒකේ වීඩියෝ ඔක්කොම මං ගාව තියෙනවා. හරි. ආ ඒතර වීඩියෝ කළා. වීඩියෝ කළා. ඔක්කොම වීඩියෝ කළා මං ඇහුවාම ඒ ටු සෙඩ් මම කියපු දේ මේ යා කියනවා. වුණා. හැබැයි යා මට පොරොන්දු වුණා. ඒ ජූනි මාසේ මාසයක් ඇතුළත ඒ මගේ මුදල ආපහු දෙනවා කියලා. ඒ වෙලාවේ මං කව මගේ වාහනේ තියලා ඔය යන්නේ කියලා. ඒ වෙලේ තමයි මම මගේ වාහනේ ආපහු ගත්තේ. අර එනුලේ යවුවා. ඊට පස්සේ මම බැලුවා ජූනි වෙනකන් නැති නිසා තමයි මම CID එකට ගියේ. ඊට පස්සේ ඊළඟ මම CID එකේ කම්ප්ලේන්ට් එකක් දැම්මා. දාලා ඊට පස්සේ CID කිනුත් සැහෙන්න වැඩ කොටසක් කෙරුවා. ඇත්තටම මේ දීපු නිලධාරියා හොඳට වැඩේ කෙරුවා. ඊළඟ අවශ්‍ය හැම දෙයක්ම අරගෙන පස්සේ අපි උසාවියේ දාලා උසාවියට ගෙන මෙයාව ඇරස් කෙරුවා. ඇරස් කරලා ගෙනපුවා මෙයාව තුන් පාරක් අපදුන්නේ නැහැ. නමුත් මේ ලංකාවේ තියෙන ප්‍රශ්නේ මේ පුද්ගලයාට ඊට පස්සේ මම වෙනම මෙහෙව්වා මේ පුද්ගලයා ගැන හොයන්න එපානේ ඇත්තටම මම මොකද නිලධාරියෙකුට යන්න වාහනයක්වත් නැහැ ඇත්තටම අපේ රටේ දන්නවනේ ඉතින් මං කව නැහැ කමන්නේ මං ඒ වෙනුවෙන් වියදම් කරනවා ඔයගලන් ගිහලා හොයාගෙන ඉන්න මේ පුද්ගලයා කවුද කියලා ඒ කියන්නේ CID එකේ වාහනයක්වත් තිබුණේ නැහැ එතකොට මං අන්තිමට හොයාගත්තු ගොඩේ 90 මේ පුද්ගලයාට මේ වෙනකොට නඩු 17ක් තියෙනවා ලංකාව පුරා මේ මම ඒවා සේරම ටයිප් කරලා තියෙන්නේ හැම උසාවියකම හැම මේකකම නඩුවක් යනවා. ඒත් මේ හැම එකකම බේල දීදී බේල දීලා තොරතුරුවට අනුව ඔව් CID එක හැමෝ කිසියම් ප්‍රකාශයක් කරලා තියෙනවාද? CID එකේ සම්පූර්ණයෙන් පිළි අරගෙන තියෙනවා මේ කරපු දේ. බොරුවක් වංචාවක් කියලා. ඒ පුද්ගලයා තමයිලු කෝල් කරන්නේ. ඒගොල්ලන් ගාව SIM කාඩ් එකක් තියෙනවලු. ඒ SIM කාඩ් එක දාලා කෝල් කරලා දැන් බැංකුවෙන් කියලා ජයල බ්‍රාන්ච් එකෙන් ඔබට කෝල් එකෙන් BOC මේ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ දෙන ස්ටේට්මන්ට් එක උසාවිය ගියන් පස්සේ කියනවා වෙලා මේක මට පහර දීමෙන් බලහත්කාරකමෙන් ගත්තේ කියලා. මේකත් ඇවිල්ලා මේ ගේම් එකේ කොටසක්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා මම ක්‍රෙඩිට් එක සම්පූර්ණ දෙන්න ලෑස්තිලා නැහැ මේක ගේම් ප්ලෑන් එක මේක එතන තමයි තියෙන දුර්වලකම මේ මිනිස්සු ඒ හැම තැනකම තියෙන දුර්වලකම් දැනගෙන තමයි එවන් රින් ගන්න. ඒතර ඔබට කෝල් එක දීලා තියෙන්නේ ඔහුගේම සිම් එකේ. මට BOC එකෙන් දෙනවා ලියුම. ඔව්. කියනවා මේ වෙලාවේ අහවල් වෙලාවේ සෙන්ට්‍රල් බැංක එකේ අහවල් පුද්ගලයා කෝල් කරලා මෙච්චර බිලියන් එක හෝල්ඩ් එකක් කරන්න කිව්වා ඒක කෙරුවා මෙච්චර කාලයක් තිබුණා. සේරම් BOC එකෙන් දෙනවා. BOC එකෙන් දෙනවා. ඔව්. කොහොමද මේක සීනියර් මැනේජර් නේ? ඔව්. තිබිරිගස් ඔබට එවන්නේ BOC ලංකා බැංකුව මොකද හෙඩ් ඔෆිස් එකෙන්ද මේ? නෑ ජාල බ්‍රාන්ච් එකෙන්. ජාල බ්‍රාන්ච් එකෙන්. ඔබට ලොස් එක කොච්චරද ලක්ෂ? මම ලක්ෂ ඔක්කොම 640ක්. ඒ විමර්ශනය නිසියාකාර නොකිරීමේ වගකීම ඔයාටවත් මටවත් නෙමෙයි නෙන්නේ. අනිත් එක මට තියෙන දේ දැන් මේ ඇවිල්ලා රාජ්‍ය දේපලක්නේ. එතකොට ලංකා බැංකුවක් වගේ දෙයක මේ වගේ ගිහිල්ලා මෙහෙම කරන්න පුළුවන් නම් බැංකුවත් එක්කලා තියෙන අපේ විශ්වාසය කොහොමද අපි ව්‍යාපාරයකට රාජ්‍ය බැංකුවත් එක්ක අපි දැන් මේ අහුවෙන්නෙම අපි මේ තැනට රැවටෙන්නෙම පටන් ගන්න මේ ලංකා බැංකුව කරපු වැරද්ද උඩ මුලවරද්ද ගැත්තේ ඉතින් අපි මේ විශ්වාසය ගොඩ නැගින්නේ ඒක උඩ ඔබ හිටිය විදේශ රටක අවුරුදු ගාණක් ඔබ කිව්ව විදියට මම මගේ ජීවිතේට දැකලා නැහැ මෙහෙමද තාත්තේ දැකලා නැහැ ජීවිතේට දැකලා නැහැ ඒ රටක බැංකුවක ගනුදෙනුවක්ෙදී අපි තියෙන ඉසල්ලියක් ඇද්දොත් අඩු වෙනවා ඒකට දැම්මත් වැඩි වෙනවා දැන් account එක 1 බිලියන් තියෙනවද නෑ ඒක යම් කිසි කාලයක් තිබිලා දැන් 5000ක් තියෙන්නේ ඔව් දැන් 5000ට ආයෙ ඇවිල්ලා තියෙන්නේ ඒක අයින් වෙලා ගියා ඒක මම හිතන්නේ හෝල්ඩ් එක තියාගන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා බැංකුවකට ඊට පස්සේ ඒක නමුත් මේ වගේ දෙයක් ටෙලිෆෝන් කෝල් එකකින් කරන්න පුළුවන් කියන එක මේ පුද්ගලයා දැනගෙන ඒ තියෙන දුර්වලකම පාවිච්චි කරලා මේ කරන දෙයි ලොස්ට් එක සහ ට්‍රස්ට් එක ට්‍රස්ට් එක පිළිබඳ ට්‍රස්ට් එක රටේ ඉන්වෙස්ටර් කෙනෙක්ට තියෙන මේ විශ්වාසය විශේෂයෙන්ම දැන් මේ BOC කියන බැංකුව හිතන්න ලංකාවේ තියෙන මේ අතේ මේ ගවර්න්මන්ට් ඒ කියන්නේ මේ හැම දෙයක්ම මේ රටේ ආයෝජනයේට මේ රටේ doing business index එක ලංකාව කියන එක කොයිතනද තියෙන්නේ කියන එක තීරණය කරන්න මේ හැම දෙයක්ම මේ නීතිය business environment එක එතකොට රටේ නීතිය හා සාමය ඒ ඔක්කොම බලපානවා බලපාන අකීර්ති අපිට තමයි චමුදු තව කාරණාවක් කියන්න ඕනේ මේ වැටයි නියරයි ගුවන් කනුවට මේවා ඇවිල්ලා උදාහරණ එතකොට මේවා රටේ මිනිස්සු දැනගන්න ඕන වෙලා මේ රටේ රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුව මේවා දැනගන්න ඕන මේවා ගැන කතා කරන්න රජයේ ප්‍රධාන ධාරාවේ රජයේවත් පෞද්ගලිකවත් ඉදිරිපත් වෙන්නේ නැහැ කවුද ඉදිරිපත් වෙන්නේ ඔබ ඉදිරිපත් වෙනවා දර්ශනලා ඉදිරිපත් වෙනවා නමුත් ඔබලට නඩු දාලා තියෙනවා ඔබට ආරක්ෂක ලේකම් නඩු දාලා තියෙනවා දර්ශනට තවත් පිරිසක් නඩු දාලා තියෙනවා. ඒතකොට මේ රට කොහාටද යන්නේ ඇවිල්ලා? මේ වගේ දෙයක් මට ඇවිල්ලා ගෙනල්ලා ඉදිරිපත් කරන්න ඉන්නේ ඔබ දර්ශන වගේ තාම සීමිත ජනමාධ්‍යවේදී පිරිසක්. මේවත් රටේ මිනිස්සු මේ රටේ ඉන්න ජනතාව පාර්ලිමේන්තුව අද මේ ජූරියක් වෙච්ච මේ සංවාදයේ මේවත් වැදගත් කරුණු විදිහට සලකලා බලන්න ඕනේ. බොහොමත්ම ස්තුතියි කීර්ති ඔබ බරපතල සාක්ෂි ගණනක් සමගම නැත්නම් ප්‍රේක්ෂකයෝ ජූරියකට මේ ඉදිරිපත් කරනවායි කියන කාරණාවත් සමග තමයි ඔබ ඉදිරිපත් වෙන්නේ. ප්‍රේක්ෂකෝ ජූරිය බවට පත් කරමින් මේක ඉදිරිපත් කළා. එතෙන් සිට එතනින් එහාට මේක යන්නේ කොහාටද කියන එකයි ප්‍රශ්නය. මේ සිදුවීම් සම්බන්ධයෙන් ටිරාන්නල සැමැත්තුමා කෙලින්ම කතා කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ සිදුවීම් වලත් කතා කරලා තියෙනවා එතුමා. ඒ වගේම තමයි වෙලා මම 1.46 බිලියන් කේස් එකක් මම පෙරේදා ගියසුමානියක් දැවිලා ඒකට අර ගැමායකද ඔව් ඒ ගැමා ඉන්ටර්නෙට් සිද්ධවීම වෙච්චි මහදවල් වෙච්චි හොරකම සම්බන්ධයෙන් සහ මේ සිද්ධවීමෙදිත් මේ කතා කරලා තියෙනවා ටිරාන්නලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිරෙක්ටරට නමුත් මේ දක්වා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමක් සිදු වෙලා නැහැ මේකට තමයි කියන්නේ වැටයි නේරයි ගුවන් කමන කම ඒ කියන්නේ අමාත්‍යවරයා උපදෙස් දීලා තාම CID එක කරලා නැහැ ඔකට කන්ට්‍රෝල් එකක් නැහැ කියලා අපි හිතන්න ඕනේ එතකොට හරි බොහොම ස්තුති ප්‍රේක්ෂක ඔබ ජූරියක් බවට පත්වන කීර්ති මට දුරකථන අමතුමක් දීලා කියනවා මෙන්න මේ කුප්‍රකට වංචාවක් තියෙනවා ඒකට මම කියනවා සාක්ෂි සමගින්න ඔබට ඩිජිටල් සාක්ෂි තියෙනවා පුද්ගල සාක්ෂි තියෙනවා ඒ සාක්ෂි ඔස්සේ කීර්ති රත්නායක මෙතෙන්ටනේ හිටපු ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ෆීලික්ස් පෙරේරා අමාත්‍යතුමා ඔහු මේ වංචාවට හසු වෙලා තියෙනවා ඒ වගේම ප්‍රකට ව්‍යාපාරික සංජීව ගුණවර්ධන සහ ශ්‍යාමලී ගුණවර්ධන සැමියා සහ බිරිඳ මේ ස්ථානට ආවා ඒ වගේම දිල්රුක් කහඳවල මේ ඉන්න ව්‍යාපාරික මහත්මයා ඔහු මේ වංචාවේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා දැන්වත් අපි බලමු දැන් මේක රටට කියලා තියෙනවා දැන් අදාළ පාර්ශ්ව නම් සමග හෙලි කරලා තියෙනවා ඩිජිටල් සාක්ෂි හෙලි කරලා තියෙනවා සජීවී සාක්ෂි මෙතනට අවිලා හෙලි කරලා තියෙනවා දැන් කෙරෙන්නේ නැත්නම් කෙරෙන්නේම නෑ තමයි ඔය ලක්ෂ 600යි සංජීවලගේ ලක්ෂ 200 විතර ගන්න හොයන්න ඕන චමුදිත මේ සල්ලි වලට මොනවද වෙන්නේ කියලා මෙච්චර ලොකු මුදලක් මේ පුද්ගලයා අරගන්නවා නම් ඒ මුදල් කොහෙටද යන්නේ කොහොමද කරන්නේ කියන එක අපිත් හොයලා බලන්න බෑ ඒ කියන්නේ මේ network එක ඇතුළේ පිටිපස්සේ කවුද ඉන්නේ? පිටිපස්සේ කවුද ඉන්නේ? මොකද්ද මේ දුර යන්නේ කියන එක? ඉතමත් වැදගත් මම හිතන්නේ. ඔබ දන්නේ තව ආයේ ඉන්නවද මේක පිටිපස්සේ? මම හිතනවා නැත්නම් මේ පුද්ගලයාව පුද්ගලයෙක් හැටියට දැක්කොත්
ලොකුවට වියදම් කරන එහෙම දැන් අපි දන්නවනේ සාමාන්‍ය මිනිහෙක් අරගෙන එක බොනවා කරනවද එහෙම නැත්නම් කැෂිනෝ යනවද එහෙම මම දැකපු පුද්ගලයෙක් නෙමෙයි. ඔය හොඳට සල්ලි බාගෙ දින අදින පරදින බ්‍රෑන්ඩ් එකට අඳුම් වදින එහෙම පුද්ගලයෙක් නෙමෙයි. එහෙම එයාගේ සර්වයිවල් එකට එයා වියදම් කරනවා. ඒක දකින්න මොකක් අඳින්නේ කලි සංශවද්ද? නෑ සරමඳින්න. සරමඳින්න. ඔව් සරමඳින්නේ. ඔව්. नीतिकूल एग्रीमेंट साइन कर ला प्रोजेक्ट एनालाइज कर ला सेंट्रल बैंक वैल्यूवेला කලින් 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 එවතුමා කිව්වා මේ කීර්ති කිව්වා අර මේ හෙලිටුවර්ස් එහෙම නැත්නම් බිල් ගෙව්වා සහ හෙලිකොප්ටරයක් මයි රාජපක්ෂලට දුන්නා කියන ඔබට ඒ වගේ කතාවල් කිව්වද නේද පම්පෝරි කතා මේ ඇල්බම් පෙන්වුවද සංජීවලට පෙන්වුවා වගේ නෑ මට අර ගෙනල්ලා අර සර්ටිෆිකේට් එක නම් පෙන්වුවා මොකද්ද අර අර සෙලාන් බැංක් එකේ මෙච්චර මුදලක් දාලා තියෙනවා කියන එක ආහා ඔව් ඒ සර්ටිෆිකේට් එකක් නම් ගෙනල්ලා පෙන්වුවා පෙන්වුවා ඔව් පෙන්වුවා FD එක ඔව් අර මේ එමතුමාගේ මං ඉස්සල බැලුවේ ඔව් ඒ ඒ සර්ටිෆිකේට් එක ගෙනල්ලා පෙන්වුවා එච්චර මුදලක් දාලා තියෙනවා කියලා ඉතින් ඕක පිටිපස්සේ එක එක කතන්දර තියෙනවා කියලා මට ඊට පස්සේ ආරංචි වුණා ඒ කියන්නේ බල මේ දේශපාලඥයව සම්බන්ධ වෙච්ච එහෙම දේවල් තියෙනවා මොකද ඔය මහින්ද මේ මහත්තයා ගාව ඉන්න සෙක්‍රටරි කෙනෙකුට මේ පුද්ගලයා හුඟක් වෙලාවට කෝල් කරනවා ආ කවුද මම නමින් නම් දන්නේ නැහැ කෝල් කරන හුඟක් වෙලාවට මගේ වාහනේ සමරක් කරන්න මහින්ද මහත්තයාගේ ඒවල් ඉස්සරහා මෙහා පැත්තේ නවතලා තියෙනවා මම දැකලා තියෙනවා ඉතින් ඒ වගේ දේවල් මම දැකලා තියෙනවා ඔව් ඒ අරෙන්ද ඔබ ෆලෝ කරාද ඔහුව ඊට පස්සේ මම අන්තිම හරියට ෆලෝ කරුවා මොකද මට දැන් තේරුණාට පස්සේ මෙහෙමයි කියලා මම අන්තිම හරියට ෆලෝ කරුවා මහින්ද කන්ටැක්ට් කරන්න ගියේ නෑ මම එහෙම ගියේ නෑ එහෙම ගියේ නෑ ඔබ දන්න දේශපාලන මම ඇත්තටම ලංකාවේ එහෙම සම්බන්ධතා ලොකුවට නැහැ ඉතින් ඒ හින්දා මම මේ පැත්තට ගියේ නෑ ලංකාවේ සිදුවන සිදු වූ බරපතල දරුණු අපි දන්නේ සිදු වූ කිව්වට දැනුත් මෙම වෙනවද කියලා නේ අපි කතා කරන වෙලාවෙත් මේක වෙනවද කියන්න බෑ මම හිතන්නේ ටෙලිෆෝන් නම්බරයක් වගේ දුන්නා නම් මේක සම්බන්ධයෙන් ඉන්න මිනිස්සු ඔක්කොම කෝල් කරයි චමුදිට දුන්නා නේ දුන්නා නම්බරයක් වගේ දුන්නා ඔක්කොට මේ නැති වුණත් මේ අය අපේ Facebook එකේ හරිය සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම එයිදයි ඒක දාන්න අපිට ඒක වඩා වටිනවා අපිට අදාල අයට දෙන්න පුළුවන් මෙන්න මමත් අහුණා මමත් අහුණා මෙන්න අතුල ජයසිංහ නේ කිව්වා අතුල ජයසිංහ ජයසිංහ කියලා පුද්ගලෙක් අතුල ලක්ෂ්මන් ජයසිංහ ඈ අතුල ලක්ෂ්මන් ජයසිංහ කියලා පුද්ගලෙක් කියලා ඒතරතුරු දාන්න අපිටත් පුළුවන් ඒතරතුරුත් එක්ක අදාළ රහස් පොලිසිය හරි විමර්ශන කණ්ඩායම් වලට සහාය වෙන්න බොහොම ස්තුතියි කීර්ති මේ තොරතුරු සමග මේ බරපතල අනාවරණයේ විශේෂයෙන් මේක මාස්ටර් මයින්ඩ් මේ විදේශගතව හිටපු කෙනෙක් ඒ වගේම කෝටි ගාණක් ඉන්වෙස්ට් කරපු කෙනෙක් අමතිවරයෙක් හසු වුණා කියන එක අමතුරු ලේසින් අල්ලන්න බැහැ නේද ඉතින් එහෙම කෙනෙක් හවුනා කියන එක ලොකු ප්‍රවෘත්තියක් හරි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි